අවසරයි ගෞරවනීය මහා සංඝරත්නයන් ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් දේශනාවලිය ධර්ම දේශනාවක් සඳහායි වේලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සිළුමු දෙනා වහන්සේලා ඒ සඳහා තැන්පත් වෙමු සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතං භූතස්ස මේ රත්ත්‍ින් දිවා වීති පතන්ති ඉති පබ්බජිතේන අභින්නම් පච්ච වෙක්ඛේ තබ්බන්ති ඉති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තව ඉදිරි පාඩයක් ශ්‍රී මුක දේශනා පාඩයක් ඉදිරිපත් කරගත්තේ මේ දස ධම්ම සූත්‍රයේ ඉදිරි පියවරක් වශයෙන් අපි ඊයේ සාකච්ඡා කරා කම්මස්සකෝමේ කම්මදායාදෝ කම්මයෝනි කියන විදිහට අපි යම් කර්මයක් කරනවා නම් ඒක අපිට දායාදයක් විදිහට යෝනියක් විදිහට බන්දු කෙනෙක් විදිහට පිලිසරණක් විදිහට හේතු වෙනවා හොඳ දෙයක් නම් නරක දෙයක් නම් අර විදිහටම ඒක නරක දායාදයක් දෙනවා එමු නැත්නම් නරක යෝනියක් දෙනවා අපට නරක බන්දු කෙනෙක් වෙනවා පිලිසරණ විනුවට අපිට හවුහරණක් නැත්තන්ට වැටෙනවා ඉතින් ඒක විච්ච කර්ම ගැන නෙවෙයි දැන්ද කරන වර්තමානයේ පටන් ඉදිරියට කරන කර්ම පිළිබඳව මේ කම්මස්ස කතා ඥාන සම්මාදිට්ඨිය ඇති කෙනා කෙටියෙන් කියන්නේ සදාචාරාත්මක වග වෙනවා. ওই වග වෙනවයි කියනකොට සදාචාරවාදියා හිතනවා එහෙම කෙනා එතම් පඩම් කායික වාචික මානසික කිසිම දෝෂයක් නැතුව ජීවත් වෙන්න ඕනේ කියලා. ඉතින් ඒක තමයි මේ සදාචාරවාදී කියන දෝෂේ. නමුත් ඒ කෙනාට වෙන්නේ මොකද්ද? කරන නරක හෝ හොඳ පොත් ලැබීමක් වෙනවා ඉලක්කමක් තියනවා දාන්නවා. මේ දැනගත්ත පමණින් සියල්ල හොඳ වෙන්නේ නැහැ. විශේෂයෙන්ම වහාම ටික දවසක් යනකොට හොඳ පැත්ත තමයි යන්නේ. මෙන්න මේ අවදිය, මේ අවබෝධය, මේ ප්‍රකාශ ශක්තිය, මේ තෙද, මේ විවෘත වීම තමයි සර්වචන්නාංශය අපිට මේ සත්‍ය මාර්ගයෙන් ඇති කළා දෙන්නේ. අපි මේවා වසංගන මේවා දවල් මිකිල් රෑ දානියල් කරගෙන ගියාට ඒවා ක්‍රියාත්මක වෙන්නේ න්‍යාය ධර්මයකට අනුව ඒ නිසා වසංගන්න බෑ. අපි ඒ බව දැනගෙන කරන ප්‍රමාණය මේක මෙහෙමයි කියලා කායික වාචික මානසික වශයෙන් දැන ගැනීම පෞරුෂත්වයක් නැති කෙනාට දරන්න බෑ. අන්නේ පෞරුෂත්වයේ දෙන්නයි සර්වචනහන්සේ හිතාලුත් කරගන්නයි සර්වචනහන්සේ සීලයක් දීලා තියෙන්නේ. ඕනම කෙනෙකුට කැමැති පරිදි සීලයක් අරස ගන්න පුළුවන්. ඒ නිසා සීලයක් තියෙන කෙනාට අත්අනුවාද බයක්, පරානුවාද බයක් දණ්ඩ බයක් දුක්ගති බයක් නැතිවීම තමයි පෞරුෂත්වය කියන්නේ. ඉතින් ඒක නිසා ඒ සෝණ දණ්ඩ ආදී සූත්‍රවල සර්වචනන්සේ පෙන්නනවා සීල පරිදෝතෝ පඤ්ඤා පරිදෝත. සීල පිරිසුදු නම් එයාට ප්‍රඥා පිරිසුදු. සීලවන්තස්ස පඤ්ඤා. ප්‍රඥාව තියෙන මනසට සීලේ පඤ්ඤාවන්තස්ස සීලං. ලෝකේ ප්‍රඥාව තියෙන කෙනාට සීලේ තියෙන්නේ නැති පඤ්ඤා නැති සීලං. ඒ නිසා යම් කෙනෙක් ගාව සීලේ නැත්තම් ඒ කෙනා ගාව තියෙන ප්‍රඥාවට බුදුජානනාංශේ ප්‍රඥාව කියන්නේ නැහැ. නමුත් අද ලෝකේ තියෙන පොදු සම්මතියට ගත්තාම සීලවන්තකමත් ප්‍රඥාවන්තකමත් අතර සම්බන්ධය නැහැ නැත්තම් තියෙනවනම් නාස්තිකයි. වැඩියෙන්ම ලෝකයේ අද ප්‍රඥාවන්තයි කියන මිනිස්සු දාරුණුම අපරාධකාරයෝ. කිසිම සම්මාදිටියක් නැහැ, සම්මා සංකප්පයක් නැහැ, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව මොකක්වත්ම නැහැ. සූරකෑම විතරමයි කරන්නේ. ඒකට තමයි PhD, double PhD, professor අනම් මනම් කියාගෙන දීලා ගියාට පස්සේ ඒ ඔළුවකට ආය සදාචාරය දාන්න බැරි තරම්. ඒ නිසා කියනවා අපි MS එකක් ගත්තා නම්, BS එකක් ගත්තා නම් bullshit කියලා කියන කක්කා. MS නම් මොෂිට් තව තවත් කක්කවලුවේ. PhD නම් ෆයිල් ඩීප් ඇන් හයි. එහෙම නැත්නම් කියනවා පර්මනන්ට් හෙඩ් ඩැමේජ්. ආයෙ හදන්න බෑ කපට.
ඒ කොහොමඩක්වත් උගේ ඔළුවට ආයේ බයලජ්ජාව දාන්න බෑ. ඉතින්සා සීලිය සහ ප්‍රඥාව අතර අද තියෙන පුදුමාකාර විකෘතියක් වෙනස අපේ හිටපු කේමානන්ද ස්වාමීන් වහන්සේ අපවත් වෙන්න කිට්ටුවිලා ලිව විශාල පොතක්. ඒක අපිට මුද්‍රණය කරගන්න බැරි වුණා. මේ නවීන විද්‍යාව නැත්නම් මේ කියන විද්‍යාවයි බුදුහාමුදුරුවෝ පෙන්වන විද්‍යාවයි අතර කොච්චර වෙනසක් තියෙනවද? අද විද්‍යාව කරන අයගාව බයලජ්ජාව ඇත්තෙම නැහැ. මුදු බයලජ්ජා තියන විද්‍යාව කරන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ චක්කුංගුත පාදි ඥානංගුත පාදි පඤ්ඤාවුත පාදි විද්‍යාවුත පාදි කියනකොට මේ තියෙන විද්‍යාවයි ඒ තියෙන විද්‍යාවයි අතර අද අපි පොඩි දරුවෝ පටලවාගෙන. කාලයක් අපි මේකට නවීන විද්‍යාව කිව්ව අරකට විද්‍යාව කියලා. දැන් නෑ දෙක මේකට දාලා. අන්න ඒකෙදි මේ සීලය සහ ප්‍රඥාව අතර මේ සෝන දන්න බ්‍රාහ්මණයා කියපු සර්වජන් වහන්සේ විතින් අනුදැන වදාරන ලද මේ සීලය සහ ප්‍රඥාව දෙක අතර ලොකු දුරස්ත ගතියක් තියෙනවා. මේ දෙක සීලය සහ ප්‍රඥා දෙක අතර තියෙන තද්ද සම්බන්ධය පෙන්නලා හරි ලස්සන කතාවකින් එක එන්නේ. මොකක් වෙලා යන නිසා දීගණිකාය සූත්‍රයක් හොඳට කියවලා බලන්න. සර්වඥාන්සේ තෙන්නේ බ්‍රාහ්මණයා හිර කරන හැටි. එතෙන් ගෙනියන හැටි. ඊට පස්සේ බ්‍රාහ්මණයා කියනවා සීල ප්‍රඥා බන්තේ අග්ගමක්ඛායති ලෝකේ. අග්‍රම ධර්ම දෙක තමයි සීලය ප්‍රඥාව. ඉතීක වාදිකර කොටන ගන්නකොට ඒකේ සමාධිය සඳහනුත් නැහැ. කෙලින්ම සීලයෙන් ප්‍රඥාවට ප්‍රඥාවෙන් සීලෙට ඒක විපස්සනා භාවනා කරන කට්ටිය මේක ආයුධයක් කරගන්න. සමාධියක් නැහැ සීලවතර ප්‍රඥා ප්‍රඥාවතර සීල. ඉතින් මේ විදිහට සීල ප්‍රඥා දෙක වඩන කෙනා පළවෙනි වතාවට තමයි දැනගත්තොත් මේ උපත්තියෙම සාජාසියම අපිට සීලෙ පිටන්නේ. සීල කියන එක કૃත්‍රිම දෙයක් කියලා දැනගන්න ඕන. ස්වභාවෙ තියෙන જાති බෝ කරන්න. යහති බෝ කරන්න යනකොට කොයි දෙයක් තොට්ටුයිනි. ඒකෙදි නෑ මොනක් අබ්දයක්. ඉතින් ඒ කොයි දෙයක් තොට්ටු දෙලාවේ වෙලාවට සදාචාරාත්මක මේ වගවීමක් නෑ. ඉතින් සරුවචන් වහන්සේ නමක් පහළ වෙන්න ඕනේ. ශාසනයක් එන්න ඕනේ. සමා ධර්මයක් සංඝයා වහන්සේලා ආවට පස්සේ හතරවෙනි එක තමයි සීලය. සෝතාපට්ටි මාර්ගහංගර හතරවෙනි එක සීලය. බුදු ජානන් වහන්සේ කෙරෙහි ඇති සද්ධාව ධර්මයේ කෙරෙහි ඇති සද්ධාව සංඝයා කෙරෙහි ඇති සද්ධාව සහ තමන්ගේ සීලයේ කෙරෙහි ඇති සද්ධාව. ඒකේ සෝවාන් කරවන තරම් බරපතල දෙයක් තමයි මේ රකින්න සීලයේ තරම් වැදගත් කියලා තේරුම් ගන්න එක. නමුත් ඒ බව පටන් ගන්න කෙනා තමන්ගේ කායික වාචසික මානසික ක්‍රියාවලට සතිය දාපු ගමන් ඒ කෙනාට ඇති වෙන්නේ මහා චකිතයක්. මොකද කය කවදාකවත් ඕන විදිහට වැඩ කරන්නේ නැහැ. වචනේ කවදාකවත් ඕන විදිහට වැඩ කරන්නේ නැහැ. හිත ගැන කුමන කතාද? ඉතින් මේක මේ හොයලා බැලුවොත් කය වචනේ හිත කියන තුන්දොර අශික්ෂිතයි කියලා සිල්ලුතෙක් ඉදිරිපිට කර්මස්ථාන චාරවරෙක් ඉදිරිපිට සර්වචනාංශිත ඉදිරිපත් වෙන්න ඉදිරිපත් කරන්න කමඨහන් වார்த்தාවක් පුදුමාකාර පෞරුෂත්වයක් අවශ්‍යයි. ඒ සඳහා අපි අතර හොඳ අන්‍යෝන්‍ය අවබෝධයක් sannivedanayak තියෙනවා. ඉතින් ඒකට අපි එක මට්ටමට ගන්නේ සීලය හරහා. අපි සීලය රැකීම සඳහා ඕන දෙයක් කැප කරලා තේරුම් අර ගන්නවා. ඒ නිසා සදාචාරවාදියා ඒකට කැමති නැහැ. එයා කියන්නේ සදාචාරයේ සීලේ සමාධි ප්‍රඥා ඕනේ වැරදි කරන්නේ නැතුව වැරදි කරලා දඬුවම් කරලා හිරේ දාන්න ඕනේ පොලිසියට දාන්න ඕනේ එච්චරයි. මිනිස්සු හදන්න ඕන ගමන් නැහැ. බටහිරින් ආපු තුප්පහී නීතියේ තියෙන ඔච්චරයි. අද ලංකාවෙත් ක්‍රියාත්මක වෙන ඒ නීතිය. රෝම ලන්දේසි නීතිය. ඒකේ සදාචාරය කියලා කියන්නේ වැරදි කරන එක හිරේ දාන්න. හිරේ දාන තීන්දුව කරන නඩු සාලාවේ ඉන්න එකයි ඊට වැඩිය පහදඩේ. හැබැයි ඌ ඒ වැරද්ද කරලා නැහැ. ඉතින් ඒ නිසා ඌ හිරේ දානවා. නමුත් සර්වඥාන්සේගේ නීති උන්කෝක් වෙනස්. සර්වඥාන්සේ නඩුකාර ශාලාවට උඩ නගනවා සීලවත්තේ. එයාට තේරෙනවා මේ ලෝක සදාචාරය. මොකද තමන්ගේ සීලය අඩුයි කියන එක, කාය දුස්චරිත තියෙනවා කියන එක, වචී දුස්චරිත තියෙනවා කියන එක, මනෝ දුස්චරිත චිත්ත සංකලේශ තියෙනවා කියන එක පිළිගන්න විශාල බෞද්ධත්වයක් ඕන. ඒක තමයි ශාසනය කියන්නේ. ඉතින් දැනගෙන ඒකට තව තවත් ආලෝකයේ දාලා ටෝච් එකක් ගහලා වගේ සර්ච් ලයිට් එකක් දාලා වගේ මේක බලන්න බලන්න කුඩා කඩුපාඩු පේනවා. අනේ අඩුපාඩු පේන වෙලාවේදී කතම් භූතස්සමේ රත්ත්‍ින් දිවා වීටිපතන් තීටි පබ්බජිතේන අභින්නම් පච්ච වෙකිද බං කය වචන දෙක හිතෙන් පටන් ගන්නේ. හිතෙන් වෙලා තමයි වචනේට
නැගෙන්නේ ඊට පස්සේ තමයි ක්‍රියාවට නැගෙන්නේ. ඉතින් අපිට අර කය වචන දෙක පිළිබඳව ස්වයං විවේචනයක් කරගන්න බැරි නිසා අපි ඒක වසංගන නිසා හිත මොන මොන පාරේද දුවන්නේ කියලා බලන්න දන්නෙත් නැහැ. බැලුවත් අපි හරියට පශ්චාත්තාප වෙන මේ කවදාවත් හදන්න බෑ කියලා. ඒ නිසා අපි ඉන්නේ විශේෂයෙන්ම පැවිද්දන් සීලයක් ගැන සලකන කෙනා තමන් ගැන එච්චර සතුටුදායක මට්ටමක නෙවෙයි. ගිහින් තියෙන දුක ඒකට අසතුටුදායක තත්ත්වයක් තමයි කියන්නේ දුක සත්‍යය. ඒකෙදි කියනවා ගිහියන්ගේ දුක මේ කියන්නේ සීලයක් සමාදන් වෙන්නේ ඉස්සෙල්ලා තියෙන තෘෂ්ණාව හා සම්බන්ධ වෙලා ආසාවල් බැඳිලා. පැවිද්දගේ සිල්වන්ත එක්කනාගේ දුක තියෙන්නේ ද්වේෂය හා බැඳිලා. ද්වේෂය හැම වෙලාවෙම පැවිද්දා ඉන්නේ ද්වේෂයෙන්. මොකද ඒ අර කාමෙන් අයින් වෙලා ඉන්නේ. ඒ නිසා හොස්සලගේ මැස්ස යන්න බෑ. කේන්ති අනේක තමයි තියෙන. තමන් කෙරෙමුත් ද්වේෂයෙන් ඉන්නේ. අනුන් කෙරෙමුත් ද්වේෂයෙන් ඉන්නේ. ඒක ධම්මසංගණී අටකතාවේ විස්තර කරලා දීලා තිනවා සිල්ලතාට සංසාරේ බැඳිලා තියෙන ද්වේෂයෙන් කියලා. ඉතින් සිල්ලතාට තමන්ගේම අඩුපාඩු කන් ටික දැකගෙන ඒක දිහා බලන්න පුදුමාකාර මෛත්‍රයක් ඕනේ තමන් විශ්ේ. මේක දැක්කේ නැත්නම් ප්‍රමාණ කෙරුවේ නැත්නම් හදන්න බෑ. අපි කියනවා භයානක ලෙඩක් රෝග නිర్ణය කරන්න නැතුව ලෙඩේ මොකද්ද කියලා දන්නේ නැතුව හදන්න බෑ. විදකම් කරාට බෙහෙතට ලෙඩේට බෙහෙත් දෙන්නේ නැහැ. ඒකදී අපිට මේ කෘෂිකර්මයේදී උගන්වනවා ගහකට ලෙඩක් ආපුවාම ඒ ගහ දුර්වල වෙනවා. දුර්වල වුණාට පස්සේ අහල පහල තියෙන විස බීජ ගොඩක් ඒකට ඇවිල්ලා අර මූල රෝගකාරක විස බීජයේ තිබියදී දුර්වල ගහට අනිත් ඔක්කොම විස බීජ ආපුවාම ගහ රෝග ලක්ෂණ පහල කරනකොට මූල විස බීජය හැංගෙනවා නැත්නම් ප්‍රසිද්ධ නැති වෙනවා. ඉතින් අපි රෝග ලක්ෂණ වල වේදකම් කරාට මූල විස බීජය අල්ලලා නැහැ. මනුෂ්‍ය කයෙත් එහෙමයි. මනුෂ්‍ය කයෙ ලෙඩක් ඇවිල්ලා දුර්වල වුණාට පස්සේ අහල පහල තියෙන විස බීජ ඔක්කොම එනවා. එතකොට මේ මනුෂ්‍යගේ පටකයක් අරගෙන ඒකේ තියෙන විස බීජ වර්ග කරන්න ඕන. ඔක්කොම මොන මොනවද තියෙන කියලා කල්චර් කරනවායි කියලා කරලා බැලුවට පස්සේ පේනවා එක විස බීජයක් නෙමෙයි විස බීජ පවුල් පන්ති ගොඩාක් තියෙනවා. දැන් මේකේ කෝකද මූල විස බීජය? කෝකද දෙවෙනි විස බීජය? තුන්වෙනි විස බීජය කියලා දුර්ල වෙන්න 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 තාම පුංචි විස බීජ පව අපට දනුවම් කරනවා. මේ තෝරාගත්ත විස බීජ සෞඛ්‍ය සම්පන්න කෙනෙකුට ආයේ ආසාදනය කරන්න ඕන. ආසාදනය කළා යාගේ ලෙඩ රෝග බලන්න ඕන. බලනකොට ප්‍රධානම ලෙඩේට බලපාන විස බීජය එක එකක් විස බීජ ආසාදනය කරනද සෞඛ්‍ය සම්පන්න කෙනාගෙන් අල්ලන්න ඕන. අල්ලලා දැනගන්න ඕනේ මේ මේ විස බීජ තිබා මේ මේ රෝග ලක්ෂණ. මේ දෙවෙනි වට ඊට පස්සේ ආයෙසර සහතික කිරීමට ඒක විදලා බලන්න ඕනේ. ඒකට දාලා බලන්න. ඒකට තමයි කියන්න පුළුවන් වෙන්නේ මේ ජාතික වශයෙන් යන මේ රෝගයේ මූල කාරකය මේයි කියලා. එතෙන් යනකම් රජය ප්‍රකාශ කරන්නේ නැහැ. රජය ප්‍රකාශ කරන්නේ මේ මේ රෝග ලක්ෂණ තියෙනවා නම් රෝග ලක්ෂණ දැඩි වෙන්නේ ඉස්සලා කරනවා කරලා ඉන්දි ස්පිරිතාලේට අපි ඇගේ රෝග ලක්ෂණ විතරයි වෙදකම් කරන්නේ. රෝග නිర్ణය කරාට පස්සේ විතරයි රජයට ප්‍රකාශ කරන්න පුළුවන්න්නේ මේකයි ලෙඩේ මේකයි බෙහෙතකේ. ඒ වගේ අපි තියෙන රෝග නැත්නම් විතර්ක ගත්තොත් ගොරෝසු විතක්ක තියෙනවා සුකුම විතක්ක තියෙනවා සුකුමතර විතක්ක තියෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් අඳුරගෙන තියෙන්නේ අපේ කියන මේ ගොරෝසු විතක්කනෝ තමයි මම මෙහෙම කෙනෙක් කියලා අපි හිතාගෙන ඉන්නේ. නැත්නම් ඒක අයින් කරාට පස්සේ අර තියෙනවා සුකුම විතක්ක වගේක්. ඒක හුඟක් වෙනස්. ඒකත් අයින් කරලා තියෙනවා අති සුකුම විතක්ක වගේක්. ගොක් වෙනස් හරියට තිර තුනකින් වහලා තියෙනවා. පළවෙනි තිරේ අයින් කරපන් දෙවෙනි තිරේ පේන. ඒක අයින් කරපන් තුන. ඊට පස්සේ තමයි පේන්නේ. ඔය පත්තිරි දේවල් වගේ තැඟුල තිර හතක් තියෙනවා. තිර හතේ හැබැයි තමයි දෙයියෝ වැඩ ඉන්නේ. ඒ කිය උඹැක්කේ දේවාලේ මේ පැත්තේ තියෙන ඉතින් අපි කපු පරම්පරාවේ කට්ටිය. ඉතින් අපිටත් තියෙන අයිතිවාසිකමක් මේ දැන් කෙරෙන්නේ නැහැ අපි අයින් වෙලා ඉවයි. ඉතින් අපේ ඒ වැඩ කරන අත්තා කපුකම් කරද්දී අපි ලොකෝපච්චි ගිහිල්ලා දෙන උන්ද හොඳට බොනවා මස් කනවා ඉතින් ජොලියේ ඉන්න මිනිස්සයා ගිහලා පුංචි බණ්ඩේ මේ මොනවද ඔක ඇතුලේ තියෙන්නේ කියලා ආ කෑ ගහන්නේවා රුපියල් 500ක් දුන්නොත් පළවෙනි තිරේ අරිනවා 1000ක් දුන්නොත් දෙවෙනි තිරේ අරිනවා ඉන් එහාට නම් බෑ කිව්වා කතරගමත් වීම තමයි දෙන්න නෝට්ටු හැටියට තමයි තිරේ ඇරෙන්නේ ලොකෝපච්චි කඩාගෙන ගියලු තිර හතම
ගිහිල් බලන මොකක්වත් නැතිලු මලකට කාපු කෑලි ටිකක් විතරක් තියවලු කාපු ආ ඔළුවේ යත උඹ බලපන් පුංචි වන්නේ කොරන වැඩේ මට හම්බ කරන කණ්ඩවත් තියන්නේ උඹ කරපු වැඩේ කියලා. ඇත්තටම ගිහිල් බලන තිර හතේ හැවද්දත් මොකක්වත් නැහැ. අම්මු පචේ ගෙනියයි. කාපුව යන්නේත් නැ බය. ඔය හොඳට මස්ටික් කාලා බී ලයින් එක කඩාගෙන යනවා. ඒ වගේ තමයි මේ තිර හත විසුද්ධි හතක් කියලා බුදුසසුන සිසේන සීල විසුද්ධි, ධිට්ඨ විසුද්ධි, චිත්ත විසුද්ධි ආදී ඔය තිර හත තියෙනවා. පළවෙනි සීල විසුද්ධිය සුද්ධ කරාට පස්සේ චිත්ත විසුද්ධිය. ඊට පස්සේ ධිට්ඨි විසුද්ධි. ඊට පස්සේ කාංකා විතරන විසුද්ධි. මේ එක එකක් අරගෙන යනකොට අපි මේ ඇතුළෙම තියෙන මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ඥාන දර්ශන විසුද්ධි. ඒක මොකක්වත් දන්නේ නැතුව අපි මේ තාම තිර හතේ මෙහා පැත්තේ ඉඳගෙන සීල විසුද්ධි තිරේට වැඳ වැඳ ඉන්නවා. ඒකවත් අපිට විශ්වාස නැහැ මේ ජීවිතය ඇතුළත වෙනසක් වුණාද කියලා. එහෙම නැත්නම් ඒකත් අපි වහන්න හදනවා. නමුත් කවදා හරි අපි හිතමු කතම් භූතස්ස මේ රත්ත්‍ින් දිවා වීතිපතන් තීති කියලා මේ මගේ කය විතරක් නෙවෙයි වචන විතරක් නෙවෙයි හිතේ චිත්ත ප්‍රවෘතිය විඥාන ස්රෝතේ කියලා මේකට කියනවා. මොක වගේ එකක්ද කියලා දැනගන්න කෙනෙක් උත්සාහ කළොත් කිසිම කෙනෙකුට කවමදාකවත් සතුටක් නම් ඇති වෙන්නේ නැහැ. ඒකේ තියෙන්නේ හත් අවුරුද්ද පරණ වෙච්ච අසුචි වලක් වගේ කක්ක ගොඩක්. ඒ නිසා අපි හරිය කැමතික පේන් කරලා තීර දාලා වහලා මේ පෙන්නගෙන ඉන්න එක තමයි තියෙන්නේ. ඔය රූපලාවන්‍ය මධ්‍යස්ථාන ලෝක තමයි කරන්නේ. අසුචි කලේ පිටපැත්තේ පින්තාරු කර කර ඉන්නවා. අසුචි ඇතුලේ තියෙන කුණු වෙච්ච මාස් නැත්තම් අසුචි. ඒක මාගන්ධයේ සූත්‍රයේ සර්වචනන්සේ උපමාවක් විදිහට පෙන්ලා තියෙනවා. ඉතින් අපිට මේක බලන්නේ නැතුව කවදාකවත් සුද්ධ කරන්න බෑ. ඒ නිසා මම මේක බලන්න ඕනේ. බුද්ධ ආලෝකය කියන්නේ මේකයි. ප්‍රකාශ ශක්තිය කියන්නේ මේකයි. බලන්න ඕනේ වෙන කාටවත් බලන්නත් බෑ. මගේ එක කාටවත් බලන්න බෑ. සර්වඥාන්සේට පමණක් ආසය අනුසය ඥානෙදී බලන්න පුළුවන්. දැන් ඒ ඇහැවිලා. අපිට මේක බලන්න ඕනේ. ඉතින් මේ බලන්න වෙනකොට ප්‍රථමයෙන්ම අපි කරන්නේ කය වචන දෙක පුළුවන් තරම් කීකරු කරන සීලක ඉඳගෙන චිත්ත විසුද්ධියට හිත දාලා හිතේ නීවරණ මට්ටම හිරිවට ගන්න. විතිකම කෙලස් අයින් කරුවට පස්සේ නැත්නම් ප්‍රමාණයකට යටපත් කරාට පස්සේ පරිඋත්ථාන කෙලස් ගැන උත්සාහ කළේක අයින් කරාට පස්සේ පටිපක්ඛ විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවී කියලා අර ගුරුසු කෙලස් දෙක අයින් කරාට පස්සේ ඔන්න ඇතුලේ පේනවා. පළවෙනික සීල ශික්ෂා දෙක සමාධි ශික්ෂාව මේ ප්‍රඥා ශික්ෂාව කියන්නේ මේක දකින්ද පෞෂත්වේ. ඒක හුඟ දෙනෙකුට නැහැ. ඒ කියන්නේ හුඟ දෙනෙක් කියනවා මේ කාලේ විපස්සනා භාවනා කරන්න බෑ. සමථය කරගත්ත ඇති. තව කෙනෙක් කියනවා සමථේ වුණෙත් නැහැ. සීල තිබ්බොත් ඇති. තව කට්ටියක් කියනවා සීලෙ වුණෙත් නැහැ. දාන තිබුණොත් ඇති කියලා. ඒකට අපි ලොකු සංසින්න කාලේ කියන්නේ දානක එක්ක කියලා. තමන්ගේ බඩ පුරව ගන්න පාත්‍රය පුරව ගන්න දාන දෙනවා නම් ඇති අප්පා. ඒත් මන්දයි සාසනෙට කියලා ඒ දික කරනවා. සීල සමාධි ප්‍රඥා කතා කරනවා. මොකද ඒක නෙවෙයි සාසනෙ කියන්නේ. සාසනෙ කියන්නේ සීල සමාධි ප්‍රඥා. මෙන්න මේකට මේ හිත මෙහෙවීමේදී අපිට සරුවච්චන්වංශයේ දීලා තියෙන උපමාන මොනවද? උපක්‍රම මොනවද? නැත්නම් ඉඟි මොනවද කියලා බැලුවොත් අපි අර ඊයේ ඉදිරිපත් කරගත්තේ සංඛ සූත්‍රේ පේනවා. යම් කිසි කෙනෙක් හිතනවා නම් නැත්නම් යම් සාස්වරයෙක් කියනවා නම් සතෙක් මරුත් අපයයන්. වර්ගම කිරුත අපයයන්. ඒකාන්තෙම අපයයන්. ඒ නිසා යම් කර්මයක් බහුල කරන ජීවිත වෙනනම් ඒ අනුව අපයට යනවා කියලා කිව්වොත් සරුවච්චන්සේ කියනවා මිනිස්සයා ස්වභාවයෙන්ම වැඩියෙන් බහුල වශයෙන් කර්ම රැස් කරනවා පව් කරනවා නෙවෙයි ස්වභාවේ හොඳයි. එමුනා එක එකත් අපයයන් බෑ. එතකොට නිගණ්ඨනාත පුත්‍රගේ ගෝලයා ඒ කියන්නේ ගාමිණී අසිබන්ද පුත්‍ර ගාමිණී බාරද්ද බාර ගන්න. එතකොට සරුවචනසේ සඳහන් කරනවා මමත් කියනවා හැබැයි යං කම්මං වේදනීයං තං විපාකං පටිසංවේදී. දැන දැන කරන කර්ම වලට විතරයි තං චේතනාට දෙමිතර වේදනියන් කියලා කතා කරනවා. ඊට පස්සේ සරුවචන කියනවා යම් කිසි කර්මයක් මහන්නේ චේතනාපූර්වක කරා නම් අනිවාර්යයෙන්ම පටිසන්දිර බව මම වසං ගන්නේ නැයි කැත්ත. යම් කර්මයක් තමයි දැන දැක දැක කරා නම් අනිවාර්යයෙන් මේක පටිසන්දිරනවා. නමුත් සරුවචනාන්තේ විස්තර කරන මේ පටිසන්දීමේ ක්‍රම තුනක් තියෙනවා. ධිට ධම්ම වේදිනී වශයෙන් කරන්න පුළුවන්. අපර අපර වේදිනී වශයෙන් පුළුවන්.
උපපජ්ජ වේදිනී වශයෙන් එන්න පුළුවන්. ඇත්තටම දිට්ඨ ධම උපපජ්ජ අපරාපරිය. ඉතී ඒකෙදී අර බයමිනිහා එහෙම නැත්නම් පෞරුෂත්වයක් නැති එකන මෙලව ගෙවන්න කටයුතු කරන්නේ. එයා ඊගාවාත්මයේ ඉඳ තියලා මෙලව තවල් මිගිල් රැඳ නිල් සෙල්ලමක් කරගෙන ඉනවා. කිරුවේ නෑ වාගේ. බඩේ අන්තක්ට හතට බඩේ. හැබැයි ඉතින් බොහොම සාන්ත දාන්ත උපාසක විදියට ගත කරනවා. එතකොට ඒක මේ ජීවිතේ පැනපුවම ආත්මයට යනවා. ඒක බැරි වුණොත් උපපජ්ජ වේදනීය වෙනවා. ඊට පස්සේ ශේෂ කර්ම වශයෙන් දිගට යනවා. සරුවජනාංශයේ සඳහන් කරන මේ ශාසනය කියන්නේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියන්නේ ඊගාවත්මෙට ගියොත් ඔක හත් ගුණයක් ලැබෙනවා. ඒ නිසා මේ ජීවිතේම ගවන්න පුළුවන්. ditta dhamma karma ditta dhamma වශයෙන් ගෙවන ක්‍රමය තමයි කර්මයට මුණ දෙන එක. ඒ තමයි භාවනාදී අපි කරන්නේ. ඒක තමයි පළවෙනියෙන්ම අපි කරන්නේ චිත්ත ප්‍රවෘතිය අලුතෙන් කර්ම රැස් කිරීමෙන් පුළුවන් තරම් අයින් කරන්නේ. කාම මේ පීතිකම භූමියෙන් අපි සිල්පද වශයෙන් මේ වගේ තැනට ඇවිල්ලා හැංගිලා බේරෙනවා. බේරුණාට පස්සේ උඟ දෙනෙකුට ඒ ඇති තත්වයට දෙදී හිත සමාධිගත වෙනවා නැත්නම් ඒකෝදි බාහිරටපත් වෙනවා නැත්නම් ඒකාග්‍ර වෙනවා කියන එක කරන්න අමාරුයි. ඒකදී ඒකෝදි බාහිරපත් කරන ගමන් භාවනාව කියන්නේ. නමුත් අපි හිතමු කාට හරි චිත්තක්ෂණ කීපයක් සතිය පිටවන්න පුළුවන්. සීලේ දැන් නැහැ. දැන් සීල්පත කැඩෙන්නේ නැහැ. පියවර හතර පහක් සක්නේ ගත කරන්න පුළුවන්. හුස්ම රැලි හතර පහක් සමාධියේ නැත්තම් සමාධියේ සතිය පවත්වන්න පුළුවන්. ඒකට හැකි සංඥාවක් ආවොත් මම මේකට තව පුළුවන් තරම් උදව් කරලා මේ සක්මන හතරක් කරන එක පියවර පහක් උස්මරේලි හතරක් පහක් කරන එක හයක් හතක් දිගට කරන්න පටන් අරගත්තොත් ඒකට ක්‍රමසා විදි තියෙනවා. ඒ යෝගාවචර හිතලා ගත්තොත් එයාට දැක ගන්න පුළුවන් තමයි පියවර 50ක් 60ක් උස්මරේලි 50ක් 60ක් විනාඩියක් දෙකක් තුනක් හතරක් ජීවිත පරිඋත්ථාන කෙලිය උස්සරිමුත් අයින් කරගෙන ඉන්න පුළුවන්. ඉතින්කට හොඳට හිත හුරු කරන්න ඕනේ. පළවෙනි චිරෙත් අයින් කරා දෙවෙනි චිරෙත් අයින් කරා. දැන් මේක දිහා හොඳට බලාන හිටියොත් පේනවා. ඒ වුණත් දුක තියෙනවා. දැවිලි තියෙනවා. තැවිලි තියෙනවා. නූපන්න කුසල් නොයිපද වීමක් නැහැ. නොත් පරණ කර්මවල ශේෂ වාර ගෙවෙනවනේ දැන්. දැන් මේකට හිතනරක් කරගත්තොත් මේකට පශ්චාත්තාප වුණොත් එද්ද කිමිතරම් මෙච්චර දන් දුන මෙච්චර සිල්ලක බාහන කරා ඒත් බලපංකෝ තාම දුක එහෙමමයි කියලා මේකට පශ්චාත්තාපුණොත් කවදාකවත් හම්බෙන්නේ නැහැ යෝගාවචරයට දැනගන්න මේ ඉන්නේ දැන් කරණිව නෙමේ පරණ දේවල් ඕක දිත්තේ ධම්ම වශයෙන් දැන් ගෙවෙනවා ඕක පුළුවන් තරම් වැඩි කරන්න කියන එකත් එච්චරම හොඳ නෑ ඕකට එන්න දෙන්න මොකද ඕක යට ගැහුවොත් හත් ගුණයක් මෝරලා තමයි ඊගාවාත්ම දෙන්නේ ඊගාවාත්මයක් නැත්තම් ප්‍රශ්නයක් නෑ එක කියනවා ශ්‍රී ලංකත්තා ගෘතම් පීවේ ණය වෙලා හරි ගමන්නේ මේ ගිතෙල් බීපියව ගෙවන්නේ අපි නෙවෙයිනේ බස්ම භූතේ ජීවිතේ මේ බස්ම මරෙන් මැත්තේ ආයෙ ඉමනක් නැහැ ඕක වස්තු පටේ පටි වලට එනවා මම නැහැ ගෙවන්න වෙන්නේ මට නෙවෙයි ඒ නිසා ණය වෙලා කාපියව අද මුළු රටම අපි මුළු ජාතියම උපදේ හෙට උපදින එකත් රුපියල් 60,000කට වැඩිය දැන් ණය. ඒ තරම් විශාල ණයක අපි යන්නේ මේ. අපි එන්නේ ණය බරින් වැඩි වෙනවා. උපදින හැම දරුවෙක්ම අපි මේ කාපු කෑමන නිසා ණය. ඒ වගේම තමයි අපේ ජීවිතෙත් ditta dhamma වශයෙන් ගෙවන්න පුළුවන් මේ කර්ම තිබියදී ඒ ධර්ම කර්ම වලට මූණට කෙල ගහලා ඒ කර්ම වලට වුණ අතර වක් කරලා ඒක ගැන පශ්චාත්තාප වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ චේතනා වශයෙන් කරන කර්ම ගෙවිය යුතු නම් ගෙවීමේදී ditth ධම්ම වේදිනිය වශයෙන් ගෙවෙන එක තමයි ලේසිම වැඩි. ඒක නිසා පැමිණි දුක් පැණි රහයි කියලා සිංහලයා කිව්වේ කට කහනවට නෙමෙයි. පැමිණි දුක් පැණි රහ බව තේරෙන්නේ නූපන්න කුසල් නොයිපද වීමටත් වඩා උපන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගන්නාති බදාති. ඉතින් යෝගාවචරය මේ විදිහට යම් ප්‍රමාණිකර සතිය පිහිටවගෙන දැන් දන්නවා මගේ අරමුණේ සතිය යනවා. ඕන්න අපි අද දවල් කතා කරා වගේ අපි ඔළුව වටේ තද වෙනවා තේරෙනවා. ඒකට අපි දන්නවා
මේක මේ මම ඉල්ලලා අත් දෙකින් අල්ලගෙන වර්මද්දක් ගහලා උරුවත අද කිරුවා නෙවෙයි. මොකද්දෝ වර්ණ කර්මයක් වෙන්න පටන් ගන්නවා. දැන් දරන්න පුළුවන් මේක. ඒක නිසා මේක ඉතුරු වුණොත් මේක ඊගාවාත්මෙට ගියොත් මොන තරම් දරුණු වෙයිද නැද දැන් උකට යන්න දෙන්න සතියක් තියෙන මූල කර්මස්ථානයක් තියෙන දැන් ඔළුව තද වෙලක් තියෙන දකුණු කකුලේ වේදනාවකුත් තියෙන මූණේ කූඹි දුන වගේ තියෙන මේක එහෙම මේ ditta ධම්ම වශයෙන් මේ ගෙවීමක් වෙන්නේ කියලා මේ ගෙවෙන ගෙවීමට ප්‍රතික්‍රියා නොකර හිටියොත් ද්වේෂ නොකර ඉඳ ගියොත් මේක තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේ කර්ම වර්තමාන වශයෙන් ගෙවන බොහොම සතුටින් ගෙවෙනවා. මයලක දැන් මේ වෙලාවේ කර්ම කෙරෙන්න විදියක් නැහැ. සතුන් මරන්නෙත් නැහැ මං හොරකම් කරන්නෙත් නැහැ මං කාමීත්‍යාචාරෙත් නැහැ. බුරු කේලා මිසචන පරිසවචන නැහැ. ඒ මැදවට මගේ හිත අරමුණට පිටලා තියෙනවා. සෑහෙන දුරට අරමුණ හිටලා තියෙනවා. ඒ වුණාට මට දරතයක් දැනෙනවා. මට පරිලාහයක් දැනෙනවා. මට වෙහෙසක් දැනෙනවා. මේක සර්වච්ඡන්සේ පොට්ටපාද සූත්‍රයේ අවස්ථාව ගානකට පෙන්නනවා. ඒක නෑ චුලසුඤ්ඤත සූත්‍රේ පොට්ටපාද සූත්‍රෙත් ඒකට ලකුණු තියෙනවා. මම ඉතින්ද ගෙනියනවා. ඒක ටිකක් ආපහු මුලට ඇදීමක්. නමුත් මම හිතනවා මේකට උදව් වෙයි කියලා. අපි කාම ලෝකයේ gedara thorey ගත කරන කාම භෝගී ගෘහස්ත්‍රයේ පැත්ත ගත්තොත් කලාතුරකින් ගෘහස්ත්‍රයට තමයි තේරෙන්නේ මේ කක්කාවෙන් කවදාකවත් ගොඩේන්න නම් බෑ. මේ දරුවන්ගේ ආසාවල් ඉෂ්ට කරලා අම්මගේ අප්පගේ ආසාවල් ඉෂ්ට කරලා රටේ ආසාවල් ඉෂ්ටන ගොඩ කරන්න බෑ. ඒ නිසා උඹේ වැඩ බලාගනින් කියලා හිතෙන්නේ කලාතුරකින් ගිහේකට. ඒක සරුවත් chance සඳහන් කරලා තියෙනවා. ගෑණිය මිනිහා දෙන්න බැඳලා ගෑණියත් හොඳටම වයසයි. මිනිහත් දැකගත්ත වගේ කුද. ඉන්නේ හොඳටම දිරච්ච ගේක. මේ පැත්තෙන් පැලල්ලේ කොල්ලත් පැලල්ලේ ආපු කපුටා එහා පැත්තෙන් යන්න පුළුවන් තරමට ගේ දිරලා. මේ නාකියා ගාව තිනවා ගෙවිච්ච දෑකැත්තක්. ඒකෙන් තනකොළ කපල තමයි හෙට කීයකට උහා ගන්න තියෙන්නේ. අදරයට ගන්න මොන් ඇට කබල මේ ලබු කබලක මොන් ඇට පතක් විතර තියෙනවා. ඉතින් මේ කාලා බුදියන් ඉල්ල හෙට උදේ පාන්දර අමුඩි ගහගෙන යන්න ඕනේ. අර දෑකැත්තෙන් කීයක් හරි කපලා ජීවිතේ හදා ගන්න. මෙහෙව් නාකියෙකුටත් අර නාකිච්ච අතාරින්න බෑ කියලා කියනවා. අර එහා පැත්තෙන් ගිහලා මෙහා පැත්තෙන් කපුට යන ගේ අතරින්නත් බෑ. දෑකැත්ත අතරින්නත් බෑ. ලබු කබල අතරින්නත් බෑ. තරුණ වයසේ කළු කෙස්ටිබියේදී තරුණ යෞවන මදේ ඉන්න කෙනෙක් කිහිගේ අතරිනවා කියන එක කොහොම හිතන්නද කියලා. අර ලොටතන දෙකක් තියෙන නාකියම් මණ්ඩිය අතරින්නත් බෑ. මේ පැත්තෙන් එහා පැත්තට යන කපුට යන ගේ අතරින්නත් බෑ. අර දෑකැත්ත අතරින්නත් බෑ. එතෙ හිවිගේ ගීයකට හිතෙතමයි කියලා කියන්නේ මේක අතාරින්න කියලා ඉතින් අද සංඝයාගෙන් අපි පිළිලා ඉන්න නිසා ගීයන්ට ටිකක් රිද්දෙනවා ඇති කරන්න දෙයක් නැහැ වෙනදනම් මේකේ පිළිලා ඉන්නේ ගීයෝ විතරයි. එතකොට ඔවා ටිකක් හෙමීට කියන්නේ මම. ඔබ දැන් තැහෙට දාලෙත් නැතිව. කෙසේ නමුත් එහෙම අතෑරියයි කියලා හිතන්න. අතැල්ලා යා එනවා අරණේට. ඒ අරණේ ඉඳගෙන තමයි සරෝජ්ජන්සේ කතා කරන පූර්වාරාමේ. ආනන්ද හැමදෙම අහනවා ආනන්ද අපි දැන් එහෙම අතහැරලා පූර්වාරාමේ ඉන්නවා. මේ පූර්වරාමයේ ඉන්නකොට අපිට ඕන ඕන වෙලාවට යා කන්ඩිෂන් නැහැ අරක නැහැ මේක නැහැ එතකොට මේක ජීවිතේ දරතයක් නේ පරිලාහයක් නම් අපිට ඕන ඕන දෙය නැහැ එකම බත්තලිය කන්න වෙයි එළලා දෙන පැතුරක පුදියන්න වෙයි ගෙදරින් ඉඳද්දී වගේ කරන්න බෑනේ එතකොට මේ එන පරිලාහය මේ දරතය ගීගත් එක බලනකොට අපහසුවක් වෙහසක් තමයි. හැබැයි සරුවත් ජනසේ සඳහන් කරනවා මේ පරිලාහයේ ජීවත් වෙන තාක් gedara doriye china අමුදරුවන් පිළිබඳ ප්‍රශ්න, හරකා බාල පිළිබඳ ප්‍රශ්න, රන් මිටු පුතු පිළිබඳ ප්‍රශ්න, නිශ්චල චංචල දේවල් ප්‍රශ්න නැහැ. ඒ පරිලාහයේ දරතේ නැහැ. දැන් තියෙනවා අරණ්‍යගත වීමේ දරතේ පරිලාහය. ඊට පස්සේ අහිතා ගන්නවා දැන් මේකේ ඉන්න ගමන් මම කයට සීමා කරගන්නවා මගේ චින්තනේ මම ඉඳගෙන ඉඳගෙන ඉන්න භවිතරක් දන්න. එතකොට එයාට ගමේ දොරේ තියෙන හරකා වාහන රත්තරම් මිනිමුතු නිශ්චල චංචල දෙයක් නැහැ. අරණ්‍ය ප්‍රශ්නෙත් නැහැ. හැබැයි තියෙනවා කය සම්බන්ධ දරතයක් පරිලාහය. කය ඉඳගෙන ඉඳ ගියාම මේ පැත්තට වැඩිය මේ පැත්ත හොඳයි කියලා හිතනවා. ආසාවේ බලන ගියාම පිබි මැකිලින් පේනවා. දකුණ බලනකොට උතුර පේනවා. ඉතින් ඒක හරි පරිලාහය. එතකොට හරුවෙන් සඳහන් කරනවා ඉතින් මේ පරිලාහයක් තමයි මොකද අර කයට හිර වුණාට පස්සේ කුරුල්ල කූඩු කර දැම්මා වගේ අරන්නේ පුරා යන්නේත් නැහැ හිත
ඊට පස්සේ සඳහන් කරන යටචේදී මහණෙනි මේක පරිලාහයක් විතර ගන්න එපා. දැන් කයට හිත ගන්න පුළුවන් වුණානේ කියලා ප්‍රමෝදයක් කරගන්න කියලා මේක. මේක සති සම්පජඤ්ඤයක් කරගන්න කියලා, ප්‍රීතියක් කරගන්න කියලා, පස්සද්ධියක් කරගන්න කියලා, සුඛයක් කරගන්න කියලා. ඒතර කයෙන් එන හැම වේදනාවකම අපි දන්නවා මගේ හිත ගෙදරදර යමදරුවන් පිළිබඳ ප්‍රශ්නලකත් නෙවෙයි ඉන්නේ. අරණ්‍ය ප්‍රශ්නලකුත් නෙවෙයි ඉන්නේ. කයක් සම්බන්ධ ප්‍රශ්න. දැන් ප්‍රශ්නේ ප්‍රමාණය සීමාව දන්නවනේ. මෙහෙම ඉන්නකොට කියනවා මේ කය කියන්නේ මහණේ හතර මහා භූතයක්. හතර මහා භූතයෝ හතර දෙනාම එක සැරේ කිපෙන්නේ නැහැ. එක භූතයයි කිපෙන්නේ. වායෝ ධාතුව කිපුණා නම් අනිත් තුන යටපත් වෙනවා. තේජෝ ධාතුව කිපුණා නම් අනිත් තුන යටපත් වෙන නිසා හතර මහා භූතයන් පිළිබඳව කලබල වෙන්න එපා. ප්‍රසිද්ධ වෙන භූතයා ප්‍රසිද්ධ වෙන ධාතුව විතර බලන ඉන්නකොට ඒක තවනවා, දවනවා, ඔල්ලනවා. පද්දනවා, තෙමනවා, වේලනවා, පිඩු කරනවා මේ caracter එනවා. එතකොට ඒකත් ධර්තයක් තමයි, පරිලාහයක් තමයි. නමුත් Taman දන්නවා දැන් හතරමා 13 විශේෂයෙන් මට චිත්ත පීඩා නැහැ, අසහන නැහැ. අරණ්‍යයක් පිළිබඳ චිත්ත පීඩා අසහන නැහැ. ගමක් ගෙදරක් පිළිබඳ චිත්ත පීඩා අසහන තියෙන චිත්ත පීඩාවක් ඉදිරිපත් වෙච්ච ධාතුව පිළිබඳ විතරයි. ඒක සතුටක් කරගන්නේ පරිලාහයක් කරගන්න එපා, ප්‍රමෝදයක් කරගන්න, සතුටක් කරගන්න, සතිය සම්පජාඤ්ඤය කරගන්න, පසද්දයක් කරගන්න, ප්‍රීතියක් සුඛයක් කරගන්න. ඉතින් මේ කලාව දන්නේ නැත්නම් ඒ කියන්නේ අපි අර ditth ධම්ම වේදිනී වශයෙන් ගෙවන්නේ නැතුව එව්වා කාපට් එකට රතු ගාලා දාලා පාටි කනවා උඩ ඉඳගෙන. ඉතින් කාපට් එක උස්සපු දවසේ මොකද වෙන්නේ? තිරයක් අරලා පෙන්නපු දවසේ. ඒ විනෝඩ මේ මතුවෙන එකට ප්‍රමෝද කරගෙන, ප්‍රමෝද කියන එකක් නෙවෙයි මූණ දීලා කටයුතු කරනවා නම් මේ ධාතුවක් අපි ඇවිදිනකොට පඩවි ධාතුව ගන්නවා, ආඩි වෙලා ඉනකොට වායෝ ධාතුව ගන්නවා. වායෝ ධාතුව කියන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව අනපාන. දැන් කියනවා මහන්නේ මේ වායෝ ධාතුව ගැන බලනකොට වායෝ ධාතුව එන්න සංසිඳෙනවා. එතකොට මේ සංසිඳෙන්නේ මොකද්ද? පරිලාහය. මේ සංසිඳෙන්නේ මොකද්ද? දරතේ. ඉතින් ඒක කරදරයකට ගන්න එපා. මේ හුස්ම නැතුව ගියා, සතිය නැතුව ගියා, සමාධිය නැතුව ගියා ගන්න නැතුව මේ තිබුණ කරදරත් ගෙවන් වෙන්නේ කියලා එකට අනුග්‍රහ කරනවා නම් එන්නේ යෝගාවචරයට ගමක් රටක් පිළිබඳ තත්ත්වයක් ආතතියක් අසහනයක් නැහැ. අරණ්‍යයක් පිළිබඳ අසහනයක් තරතයක් පරිලාහයක් නැහැ. කයක් පිළිබඳ තරතයක් පරිලාහයක් නැහැ. වායෝ දහතෝ පිළිබඳ එකත් අඩු වෙනවා. මේ විදිහට ගෙවම් කරගෙන ගියොත් මේ ජීවිතේම චිත්තක්ෂණයක් ලැබෙවි. කිසිම අරමුණක් නැහැ. මැරිලත් නැහැ, ක්ලාන්ත වෙලත් නැහැ, නිඳ ගිහිල්ලත් නැහැ. මේ ජීවිතේදීම සෑහෙන දුරට වර්තමාන වශයෙන් කර්ම රැස් වෙන්නෙත් නැහැ. අතීත ශේෂ කර්ම රැස් වෙන එකත් අඩු වෙන වෙලාවක් එනවා. ආන මේ විදිහට උපපජ්ජ වේදනීය වෙන්න ඉඩ තියෙන, අපරාපරිය වේදනීය වෙන්න තියෙන කර්ම දැන් ගෙවීමේ කලාව ඉගෙන ගත්තා නම් ඒ යෝගාවචරයට තේින්න පටන් ගන්නවා. මේකට බය වුණොත්, මේක ඊගාවාත්මෙට ගියොත් බරපතල වෙනවා. මේක තමයි අඟුලිමාල හාමුදුරණ බුදුජානනාංශේ මතක් කරේ. අඟුලිමාල, ඔය දැන් ඔය පින්නපාත යනකොට ගලක් වැදිලා ඔළුව පැලෙනවා, සිවුරේ ලේ පෙරාගෙන එනවා, කවුරු හරි විසිකන කුණු කන්දලයක් ඇඟට වැටෙනවා, නානා ප්‍රකාර ලේස කර්ම එනවා. ඔබ බැරි වෙලා හරි යවුව තිනවා කියලා භාවනා නොකර හිටියෝ, සක්මන් නොකර හිටලා රහත් නුනොත්, වැටුනොත් අපායට බුද්ධ වර්ෂ බුද්ධ කල්ප කීයකට කොටයිද කියන්න බෑ. නිසා ඒක දැනගෙන ওই කර්ම දැන්ම ගෙවෙන්න අරපන්. ditta dhamma vedini wasin gewenna garpan kiya minne me kalawa danagatta nam man kiyenawa nivan dakinda one ne okama nivana api metek kal giriwe mokadda karma tibunata pitin polish karala paint ekak gaagena wahana business kar kar innawa meka athule engine ekak mokadda wenne kiyala balanna eka thamai paurushatwe kiyala kiyana ekata upakara upakrama thunak one sati one saddha one sila one අන්නේ මේ යනකොට ලෝකයට පේන්නේ මෙයා පැමිණෙන දුකට සාදර වෙන ගතියක් පේනවා වගේ. ඉතින් ඒගොල්ලෝ කියනවා මේක මොන මල කරදරයක්ද, මේ අපි මේ දුක නැති කරන්නේ මේ භාවනා ක්‍රමයක් තියෙන. දැන් බලනකොට දුක එන එකට සාදර වෙන එක මේ කෙලයා. ඒ සාමාන්‍ය මිනිස්සු වගේ කාපට් එකකට කුණටි කතු කරලා ජීවත් වෙන කෙනෙක් නෙවෙයි. ඒ කෙනා දන්නවා
මේක මෝඩකම නිසා හෝ ditthadham vedaniya kirena thiyena karmayo upapajja vedaniya aparaparya vedaniyak bawata patthunoth ඔච්චරකින් වැඩෙනවද දන්නේ නැහැ. ඒක නිසා දැම්ම ගෙවලා දාන්න ඕනේ කියන කතාව. ඒකට යෝගාවචර කියනම හොඳටම ගැලපෙනවා සල්ලේක ප්‍රතිපදාව තියෙන එක. මේ ගෙවලා ගෙවලා දාපම් පැන්දලා කුල් කරනවා වගේ ගලක් කටක තියලා ගහන්නා වගේ නියනකින් අරගෙන ලීය හාරලා දාන්නා වගේ ගෙවෙන්න අරපන් කියලා. ඒ ගෙවෙන්න ගන්නකොට තියෙන අහිංසකකම, ඒ ගෙවෙන්න ගන්නකොට තියෙන මේ නිහතමානී ගතිය බුදුජානනාංශේ බලාපොරොත්තු වෙනවා පැවිද්දගේ. මොන අපිට වසන් ගන්න දෙයක් නැහැ. වැසංගුවොත් වෙන්නේ බෝ වෙනවා. අපි ගෙදර තියෙන කුණු මුල්ලක් කුල්ලකින් වහලා තියලා තිබ්බොත් ඒක විස බීජ හැදලා පුස් හැදලා ගඳ ගන්නවා. අවුවට දාන්න හොඳ ලස්සන කොම්පෝස්ට් එකක් හැදෙනවා. ඒ මුල්ලේ තියෙන කුණු ටික අවුවට දාපු ගමන් ඒකේ ප්‍රොතෝපජීවී බැක්ටීරියා විතරක් ඉතුරු වෙනවා. පැතජෙනික් ඔක්කොම මැරලා යනවා. අවුවට එන්න බෑ. මේ රෝගකාරක බැක්ටීරියා වල අවුවේ ඉන්න බෑ. ඒ වගේ මේ සති චෛතසිකේට මොනම අකුසලයකටත් ඉන්න බෑ. ඒක බුදුරජාණන්සේ දේශනා කරන බරණ්ඩුක සූත්‍රයේ අපේ මේ ත්‍රිපිටක බුද්ධ ජයන්ති පොතේ හැම පොතේම මුල් පිටුවේ ලියලා තියෙනවා තථාගතප්ප වේදිසෝ භික්ඛවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති න පරිච්ඡන්නෝ. මහණ මේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ ධර්ම විනය හෙලි කරන්න කරන්න බබලනවා. වසන් වහන්න ගියොත් බබලන්නේ නැහැ. ඉතින් ඒ අපේ එන්න ජීවි අපේ මේ පැවිදි ජීවිතය ශීල අධි ශීලයට යනකොට චිත්ත භාවනා අධි චිත්ත භාවනාවට යනකොට ප්‍රඥා භාවනා අධි ප්‍රඥා භාවනාවට යනකොට අපි නිකන් මේ ඒකට කියන්නේ ජනසතු වෙනවා වගේ කරන හැම දෙයක්ම විවෘතව කරන්න ඕන කෙනෙකුට ඇවිල්ලා මේක කවුන්ට්ස් බලන්න පුළුවන් විවෘත වීම තමයි තියෙන්නේ. එමේ විවෘත වෙන්නේ නැති ඒව වගේක් තියෙනවා බුදු ඥානංශය සඳහන් කරනවා බබුණන් විසින් කරන මේ මන්ත්‍ර ජප කිරීම ඔක්කාටත් පෙන්නන්නේ අංගල කරන්න කවුරුර දැනගත්තොත් මන්ත්‍රේ බලිය නැති වෙන නිසා ඒ නිසා ගුරු මුෂ්ටි මේක නෑ විවෘත කිරීමක් කෙරෙන්නේ. අන්නේ විවෘත කිරීම හරහා වෙන්න තියෙන ඔක්කොම වෙච්චාව වෙලා වැරදි තියෙනවා මයිගා ඒක ප්‍රශ්නයක් නෑ. මං ඉස්සරහට පුළුවන් තරම් හෙලි කරන ගමන් ඒ බුද්ධලේ යම් හේයකින් මට මේ ජීවිතේම ජීවිත පරිවර්තනයක් කරගන්න පුළුවන්. ඒක නිසා මම මේ තාක්කල් මට පව් සිද්ධ වෙලා තියෙන සතුන් මරලා නම් මං අබේදානේ දෙනවා. මට පව් වෙලා සිද්ධ වෙලා තියෙන්නේ වරකම් කරලා නම් මම දාන කුසලී බුදුජානනාංශයෙන් අපිට අනුමත කරලා තියෙනවා අපි කරමු. අපි කරලා තියෙන්නේ රූප බැලීම, සද්ද ඇසීම, ගන්ධ රස බැලීම නැත්නම් කාම මිත්‍යාචාරේ නම් අපි ඒ කාම වස්තුන්ගෙන් ඒ සත්ත මෛතුන ධර්ම වලින් අයින් වෙලා කාම වස්තු වලට අරසදිල පැත්තකට වෙනවා. බොරුවෙන් කේලෙමින් හිස් සජන පරිස වචනේ නම් සත්‍ය කතා කරන නැත්නම් කතා නොකරලා බේරෙනවා. මෙන්න මේ ජීවිත පරිවර්තනයේට ඉඩ දැන් නැහැ කියන එක තමයි සිංහල බෞද්ධයෝ බුද්ධ ජයන්තිට ඉස්සලා හිතන්නේ හිටියේ. තවත් මේ අවුරුදු 40 60ක් ගිහිල්ලා තියෙන ඇත්තටම දැන් ජීවිත පරිවර්තනයක් කරන්න පුළුවන්. ඒ සඳහා තමයි දැනගන්න මේ පව් කරපු එකම තමයි මට පිං කරන්න හේතුවක් වෙන්නේ කිය. අශෝක රජුත් ඡණ්ඩාශෝක වෙච්ච නිසා තමයි ධර්මාශෝක වුනේ. ඒ පව් ටික ප්‍රමාණ කරගත්ත ගියා. දිනජේ සෑහෙන උත්සාහයක් ගත්තා අජාසත් රජුරණ්ඩ නමුත් කරගන්න බැරි වුණා පිතෘඝාතක අකුසල කර්මයේ සිද්ධ වුණා නමුත් ධර්ම සංගායනාව කරා මාස ගාණක් මහා සංඝරත්නයට මෙච්චරක් පිංකම් කෙරුවා ධර්ම සංගායනාව කරද්දී නමුත් මේ මාර්ගඵලයක් ලබා ගන්න බැරි වුණා ඒක නිසා අපි කරපු පව් ටික පව් කරන්න කියන එක නෙමෙයි මේ කියන්නේ ඒක වසංගලා පැහැවන්න ඇරලා පිළිකාවක් වෙන්න ඇරලා ඇතුළට පැහැවන්නට වැඩිය මේකේ හෙලිකර ගැනීමේ ක්‍රමය තමයි මේ සතියෙන් කරන්නේ. තමයි තේරෙන පටන් අර ගන්නවා දැනට කරන කර්ම යම් ප්‍රමාණයකින් නතර කරාට පස්සේ එයාට පරණ ශේත කර්ම ගෙවෙන්න පටන් අර ගන්නවා. ඒ එන කර්ම එනකොට අලුතෙන් කර්ම රැස් කරන්න එපා. මේ භාවනා කර කර ඉන්නකොට Tamanda මතුවෙන මේ කැක්කුම් පිපුරුම් වේදනා හිතවිලි පශ්චාත්තාපවලත හිතනරක් කරගෙන මනාවමන අපපාල කරගෙන මේක නොවේවා කියන වස මනස් වනස් හිතවිල්ල නැතුව මේ පැමිණෙන එක හොඳයි කියන අදහස ඇති වුණා නම් අපි ඒකට කියනවා චිත්ත ධම්ම වශයෙන්ම ගෙවෙන්න දරිනවා උපපජ්ජ වේදනියෝ අපරාපරිය වේදනිය වෙන්න දෙන්නේ නැතුව
මේ ජීවිත පරිවර්තනය පිළිබඳ හැඟීමක් ඇතුව යම් කිසි කෙනෙක්ගේ වෙච්ච අකුසල් වෙනුවට සරුවචන් වහන්සේ විසින් දීලා තියෙන කුසලපත තියෙනවානේ. දස අකුසල කර්මපත වෙනුවට කුසල කර්මපත වලට දාලා ගියොත් දවසක සරුවචන් වහන්සේ සඳහන් කරනවා මේක හොඳ පැත්ත වැඩි වෙලා නරක පැත්ත අඩු වෙන වෙලාවක් එනවා තරආදිය. තත්ත්ව දෙක වෙනස් වෙන වෙලාවක්. සර්වචනන්තේ අහනව මහා සංඝයා වහන්සේලාගේ මානෙනි ලුණු කැටයක් අරගෙන මේ පුංචි පිරිසේක තියෙන වතුර ටිකට දැම්මොත් ලුණු රස වෙයිද නැද්ද? එන ලුණු කැටලක ලොකුණා වතුර ටික පොඩි නම් ලුණු රස වෙයි. මහණි මේ ලුණු කැටේ ගිහිල්ලා ගංගා නංගකට දැම්මොත් ගංගා නංගන්ට ලුණු රස වෙයිද? නැහැ. ඇයි? ගංගා නංගේ වතුර වැඩි. ඒක නිසා ලුණු කැටලෙට බෑ. ඒ වගේ තමයි මහණේ උඹ කරලා තියෙන පව් ප්‍රමාණය වැඩි නම් ඒකට පිරෙන්න ඇති වෙන්න පින් කරලා නැත්තම් අර පවේ ගන්ධස්තරේ හිටිනවා. මම මෙච්චර පව් කරලා තිනවා කියලා දැනගෙන මෛත්‍රී භාවනාව හෝ කායගත සතිය හෝ සාමාන්‍ය සතිය නිතරම එළඹ සිටිසියෙන් ගත කරොත් දවසක අර පව් ප්‍රමාණය යටපත් කරගෙන කුසල ප්‍රමාණය වැඩි වෙච්ච දවසේ ඒ මනුස්සයා යම් කර්ම කරලා තියෙද්දි සුගතිගාමි වෙනවා. නමුත් මේ කලාව දන්නේ නැති එකනා වෙච්චි පව ගැනීම පශ්චාත්තාප වෙවි. අනේ බලන්නකො මගේ අතින් සතෙක් බන්න හොරකමක් සිද්ධ වුණා, කාමීච්ඡාචාරය සිද්ධ වුණා, ආරක වුණා, මේක වුණා කියලා අකුසල් සමාදානෙ හිටියොත් ඒ කාන්තේම අපාය. ඒක නිසා සරුවචන්සේ සඳහන් කරලා තිනවා යම් සුළු කර්ම කරලා අපායට යන જાතිකුත් තියෙනවා. යම් කර්ම කෙරුවට අපායට යන්නේ නැතුව සුගතිගාමි වෙන. එහෙම නැත්නම් මග්ගන්තර සග්ගන්තර අයින් කරගෙන කෙලින් යන කට්ටියකුත් තියෙනවා. ඇයි ඒ? මේ භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා. ඇතිකෙනා මේ ජීවිත පරිදර්ශයකට ලෑස්ති වෙනවා. මේ බුද්ධෝත්පාද කාලය මම මේ අද්දරට ඇවිල්ලා තියෙන්නේ තවදුරටත් වෙච්චිව ගැන පශ්චාත්තාප වෙනවට වැඩිය කොච්චරක් පවුමයි ළඟ තියෙනවද? මට වැඩියෙන්ම හිත කරදරෙන්නේ සද්දවලින්ද? මට හොඳටම හිත කරදරෙන්නේ වේදනාවලින්ද? මට හිත කරදරෙන්නේ පශ්චාත්තාප වෙන්නේ හිතවිලිවලින්ද කියලා තමන්ගේ අර ඉද්දෙන දේ, තමන් රූපණ දේ, තමන් කුප්පණ දේ පිළිබඳව දැක ගන්න අසුලුව. පොත් බීමකින් කුතෝ කටිසු කරන්න පටන් අරගත්තොත් එච්චරම කාලයක් යන්නේ නැහැ අපි කිපෙන දේ අල්ලගන්න. ඒකට විරුද්ධ වුණොත් ඒකට හතුරුකම් කරන්න ගියොත් කඩකට කියලා වර කරන්න බෑ. ඉතින් කවදද මේ අයෝනිසමංස්කාරය ඉඳලා හිත යෝනිසමංස්කාරයට වැඩෙන්නේ? මේ භාවනා කරනකොට පැමිණෙන මේ ගැඹීර ධර්ම තේරෙනකොට ඒකට මූණට කියලා ගහන්න නැතුව උණු අතරවක් කරන්න නැතුව මේක මම භාවනා කරපෙකේ ප්‍රතිඵලයක්. මට කොන්දේ අමාරු, කකුලේ අමාරු, නැත්නම් අමාරු කැක්කුම් පිපුරුම් මට අමාරු. එහෙම නැත්නම් මගේ හිත ඇවිස්සෙනවා, හිතවිලි එනවා. එහෙම නැත්නම් මට මේ අහල පහල තියෙන ශබ්ද කරදර කරනවා. නැති කෙනෙක් ඇත්තේ නැහෙනේ. සියයක් එකතන භාවනා කරුවොත් දෙන්නේක එකම චෝදනාව කරන්නේ නැහැ. ඒක එකන එක එක චෝදනා කරන්නේ. එයා අහුලා ගන්න අකුසලය එයාගේ කර්මානුරූපව සිද්ධ වෙන එක. ආන්න ඒක දැනගෙන මේක හරි මට දැනගන්න හම්බුනේ කතම් බූතස්ස මේ රත්ින් දිවා වීටිපතන් තීති බබ්බජිතේන අබින්නම් පච්ච වෙකිදා. මම ඉඳගෙන ඉන්නකොට, මම ඇවිදිනකොට, යනකොට, එනකොට මගේ චිත්ත වීතිය, චිත්ත ප්‍රවෘතිය මොන මොන දෙයකින් ආක්‍රමණය කරනවද? ඒ ආක්‍රමණය කරන එක මටම ආවෙනික දෙයක්. අපි හිතනවා මේ ඔක්කොටම අපි ඔක්කොම නිසනනේ භාවනා කරන නිසා ඔක්කොට මේ ඌෂ්ණේ තමයි ප්‍රශ්න තියෙන්නේ කියලා. එහෙම ගන්නෑ. එහෙම ගන්නෑ. සමහර අය මේක සීතලයි. සමහර කෙනෙකුට උෂ්ණ ප්‍රශ්නයක්. මම හිතනවා මගේ මට්ටමට අනිත් ඔක්කොම දාලා නිසා ලොකු සංසීන කාලේ නිතරම කියනවා තමන්ගේ මට්ටමෙන් අනුන් හිතන්න යන්න එපා, ඒක අපරාධයක්. ඒක නෙන් අහලා දැනගන්න. මම හිතනවා නේ නේ මට විචි කරදරේ තමයි යාටත් තියෙන කියලා මම මේක ලොක් කරගෙන කතන්දර ගොතාගෙන පල්ලැහැලි කතා කර කර ඉන්නවා. වෙන කෙනෙකුට ඒක නෑ. ඒක පිළිබඳව කියනවා මෙහෙම උපහාසෙට අරාබියේ ඉපදුනොත් කවුරු හරි අරාබිකාරයාට මුස්ලිම් මිනිසු කරක් එක ඉන්නේ ජූස්ලත් ඉන්නවා. ඒගොල්ලන්ට කියනවලු අපාය ගියොත් වැරදුනොත් දෙයනාංශේ මේ උදාහසුනොත් මීට වැඩිය රස්නිය තැනකට ගිහිල්ලා පැලහෙන්න සිද්ධ වෙනවා. පින් කෙරුවොත්
සීතල තැනක සදා හරිත වන රේඛා මැද්දේ ගලා බරිසන් දීවැල් සහිත පාරාදීසයකට යනවා. ටිබෙට්‍රට ඉන්න කට්ටියට කියනවලු වැරද්දක් කෙරුවොත් එම උගාවක් සීතල තැනකට ගෙනියනවා. සීත නරකට ගිහිල්ලා මැරෙන්න වෙනවා. පින් කෙරුවොත් පින් රස්නේ තැනකට යනවා කියන. ඒතර අරාබිකාරයේ අපාය තමයි ටිබෙට්‍රටේ මිනිසයාගේ දිවි ලෝකේ. ටිබෙට්‍රටේ මිනිසයාගේ දිවි ලෝකේ තමයි අරාබිතින් තේ දෙනට પાස්පෝට් එක හදලා දුන්නා නම් මේ ජීවිතේදීම දිවි ලෝකේ යන්න තිබ්බා. බයිලානේ මේ කතා. බයිලානේ මේ කතා අපේ පරිසරයේ හැටියට අපේ සංස්කෘතිය හැටියට අපේ අපාය තීන්දු කරන මේ දිවි ලෝකේ තීන්දු කරනවා. අර ඇමරිකාවේ අම්මා කෙනෙක් දරුවෝ දෙන්නේ හදන ගමන් සත්‍යමත් වෙන හැටි පොතක් ලිව්වා. එක ගෑනු ළමයා අවුරුදු 13යි ඊට පස්සේ බාල ළමයා අවුරුදු 4යි. ඉතින් මේ අම්මා ඔක්කොම වැඩ කරන ගමන් මල්ලිට මල්ලි බරා ගන්න කියලා දුවටත් දීලා පුළුවන් තරම් භාවනා කරනවා. ඉතින් භාවනා කරන ගමන් ඉතින් පොඩි කෙල්ල හරිම දක්ෂයි. ඉස්කෝලේ යවන්නේ. ගෙදර ඉඳලා උගන්වන්නේ. සෙවළු අම්මා මොකද කරන්න කියලා. මම මේ කැලේ දිහා බලලා ඉනවා කියලා. පොඩි ළමයට කියන්න බෑනේ. ඒ කැලේ බලන මොකද වෙන්නේ? හොඳටම හරි ගියෝ සුරංගනාව පේනවා කියලා. ඒ කියලා වළු නැහැ හිතේ තියෙන ඒ සුරංගනාව පේන වෙලාවට භාවනාවත් හරි හිතේ කරදර නැහැ. ඒතර ඒ ගෑනු ළමයි කවුලේ නැ සංස අම්මා මං කැලිදේ බලන්න ඕනෙත් නැහැ. මට සුරංගනාව බලන්න ඕනෙත් මගේ හිතේ කරදර කොහොමටත් නැහැ කිව්වා. නිසා මට භාවනාවක් ඕනේ නැහැ. ඉතින් අම්මණ්ඩියගේ පොතේ ලියලා තියෙනවා මෙන්න මගේ දුව මම දෙන උත්තරේ දෙන හැටි. ඒ නිසා අපි මේ හදන කතන්දර සේරම තියෙන්නේ අපි මේ පව කරලා වසංගත් ලේචේටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්නම් හදලා කියනවා. මේ බන නෙමෙයි මේ බයිලා. මේ බයිලා. අපි කොච්චරක් මේ වැඩේ කරනවද කියලා බලන්න. මේ වෙනදී වහලා දානවා වෙනුවට මේ ජීවිතේදිම අපි වැරද්දක් වුණා නම් වැරදි කරනවා කාට කියලා වැඳලා. අනේ සමා වෙන්න. මම මේ හිතලා කෙරුවා නෙමෙයි මට මෙහෙම වැරදුනා නම් මම සමා වෙන්න කියලා සමාව ගත්තන කොච්චර ලස්සනද එතන ආපත්‍යක් වුණා නම් ආපත්‍ය දේශනා කරා නම් ආවි කතා හිසපාසු හොති එහෙම නැත්නම් අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන මායි තව භික්ෂුන් වහන්සේ නමක් අතර ප්‍රශ්නක් තියෙන්නේ ඒ භික්ෂුවර ගිහිල්ලා කියන්න ඕනේ මොකද එයා සාක්ෂි මට බුද්ධ ශාසනයට අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන ඒක තියේදී අපි මේ බත්තර කවුද දෙයියොදටි කියලා වගේ බොක්කේ අහංකාරන ජීවත් වෙන්න ගියාම අනිවාර්යයෙන්ම මේ ජීවිතේ ගෙවන්න පුළුවන් කර්ම ලැබෙන ආත්පෙට යනවා එතකොට හත් ගුණයක් වැඩි වෙනවා කියලා සාමාන්‍ය කතාවේ නම් තියෙනවා. හිතිනවා ඉද නන්දති පෙච්ච නන්දති කටපුඤ්ඤෝ උභයත් නන්දති. පුඤ්ඤම් මේ කතන්ති නන්දති බිහියෝ නන්දති සුග්ගතින් ගතෝ. මේ ජීවිතේදී පිංකම් කෙරුවයි කියලා සතුට වෙන්න පුළුවන්. ඒක මේරුවාට පස්සේ වැඩිපුරත් ලැබෙනවා දිවි ලෝකෙ කියලා. ඔය එකම වෙනවනේ පව් වලට. පව් වලටත් මේ ජීවිතේම කරන්න ගියාම ඒක ගඳයි, කැතයි. දවිලි දවිලි තමයි. හැබැයි පහු වෙලා ඊගාවාත්මෙට ගියොත් පොලිත් එක ගිනි පොලිත් එක ගෙවන්න වෙනවා. ඉතින් ඒ වෙනුවට දැන් මේ සජීවී ශාසනයක් තියනවා කරන්න පුළුවන් ද කියලා. අර ලුණු කැටේ මහා ජලකඳකට දැම්මනම් ඒ ජලකඳේ ලුණු රහක් එන්නේ නැහැ. ඒ කර්ම අවෝසි වෙනවා. ඒ නිසා පොඩි පොඩි ඔජ්ජර කරලා ඒක විනෝදාන්තයක් කරගෙන ඉදිරියට යන්න පටන් අරගත්තොත් කිසිම කෙනෙකුට කවමදාකවත් කියන්න බෑ මේ බුද්ධ ශාසනයෙන් පිළුණු වෙලා තියෙන්නේ බැටරි බහලා තියෙන්නේ චාර්ජ් කරන්න ඕනේ නෑ කහ කෑල්ල දෙකට කැඩු වගේ ශාසනය තියෙනවා ඇත්තටම දැන් මේ වගේ කාලෙක එහෙම දෙයක් කරනවා නම් ශාසන විශාල ආඩම්බරයක් මුද සමස්තක වශයෙන් මානවයා හිතලා තියෙන මේ ලෝකේ පරිසරය රත් වෙන එක නතර කරන්න බෑ ඕසෝන් ලේයර් එක පිත්තින එක නතර කරන්න බෑ චිත්ත දූෂණය නතර කරන්න බෑ අසහනය නතර කරන්න බෑ ලෝකෙට පරකාසෙත් නම් බෑ. මුන් තමන්ගේ හිත හදනවා කියන වැඩේ පටන් අරගත්තොත් දවස් 7යි. ඊටත් වැඩිය සුළු වේලාවකින් අපිට පුළුවන් වර්තමාන චිත්තක්ෂණ චිත්ත ප්‍රවෘතිය අලුතෙන් කර්ම රැස්න කරමඩ පවත් ගන්න පුළුවන් කියන එක තේරුම් ගන්න. ඒකත් මා විශාල දෙයක්. ඒ තිබුණත් දරත පරිලහ එනවා. මේකටත් මුණ දීපන්. පැමිණි දුක් පැණි දහයි කියලා. මෙහෙම කියන්න අපේ දෙමව්පියන්ට ශක්තියක් අද තියනවාද? මෙම කියන්නේ අපේ අම්මට අපච්චිට බලයක් හැකියාවක් තියනවාද? ගුරුවරයෙකුට පුළුවන්ද? විශ්වවිද්‍යාලයකට පුළුවන්ද? කිසිම තැනක මම දැකලා නැහැ. මේ උඹ ගන්නේ වහදාගත්ත
තල වැපුරුවා නම් තල කනවා. අමු වැපුරුවා නම් අම කනවා. අමු කනවා. කාටවත් මුකුත් කරන්න බෑ. හැබැයි උඹට මේකට සීලයක් හදාන සතියක් හදාන සද්ධාවෙන් කියොත් උඹටම මේක කරගන්න පුළුවන් කියලා කියනද වික්තව ප්‍රතිබලව කියන කවුරුවක් අත් නැහැ. ඒ මොකද හේතුව ප්‍රත්‍යක්ෂණය කරලා නැහැ. මේක පොඩ්ඩක්වත් පිට ගිය හිතක් නැවත අරමුණ ගෙනල්ලා තියලා යන්න ඉස්සලා තිබුණා වගේම එනකොට සතිය තියෙනවා. යන්න ඉස්සලා තිබුණා වගේම ඇවිල්ලා බලන තානාපාන පේනවා. යන්න ඉස්සලා තිබුණා වගේම ඇවිල්ලා බලන හිත නිෂ්කලංකව තියෙනවා කියන එක අත්දැකනං ඒක මේ නූපන්න කුසල් නෙමෙයි දැනටමත් උපන්න කුසල් ගෙවන් කිරීමේ ක්‍රමය කියලා දන්නවනේ ඊගාට තියෙන්නේ අනුප්පන්නාන කුසල ආනන්දම්මාන උප්පාදාය චත්තං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගණ්ණාති පදහති මේ වෙනකොටත් කරගන්න බැරි වුණා ඔ කුසල කර්ම කරන්න පුළුවන් වෙන්නේ අකුසල් දෙක නැති කරපු දවසට තමයි අද අපි අකුසල් පැත්ත නැති කිරීම පැත්තක තියලා රට හොල්ලගෙන කුසල් කරන්න පටන් ගන්නවා පිංකම් කරන්න පටන් ගන්නවා ඒකෙ වෙන්නේ මොකද්ද විවේකෙත් නැති වෙනවා ගෝසයි අහලා බලලා තියෙන ප්‍රශ්නත් මතු කර ගන්නවා තව කෙනෙකුට පිංකමක් මේ භාවනාවක් කර ගන්න හම්බ වෙන්නේත් නැහැ ඒක නිසා ඒක නොකර සිටීමම කුසලයක් කියලා කියයි මේ කලගෝසා කරන වැඩ නොකර සිටීමම කුසලයක් ඒ වෙනුවට අනික් අයටත් ඉඩක් දීලා තමයි පුළුවන් තරම් කය තැම්පත් කරගෙන වචන තැම්පත් කරගෙන විත තැම්පත් කිරීමේ වැඩ පිළිවෙල තමයි විතක්ක සම්ඨාන සූත්‍රයේ සරොච්චසි පියවර 7කින් පෙන්නනවා. දැනට කලබල ජීවිතයක් ගත වෙන ප්‍රශ්නයක් නැහැ. පේන තෙක් අහල ඇති ඔයට වැඩි අඩු කායික ක්‍රියා වාචසික ක්‍රියා මානසික ක්‍රියා කරන වලන් ජීවිතය. එතින් ගියාට පස්සේ නම් ඊටත් අඩු එන්න අඩු කරගෙන වැඩ පිළිවෙල කරනකොට තමයි තේරෙන පටන් ගන්නවා ඒ අඩු කරන්න කරදර වැඩි වෙන ගතිය. ඒක සාමාන්‍යයෙන් කියනවා මේ පිංකම් කරන්න ගියාම මාර බලවේග වැඩි කියලා. ඉතින් ඕක ඔය මේ බලංගොඩ අපේ මේ ආනන්දමැති මහානායක හම්බු ඉන්න කාලේ මේ නිස්සන්න වනයේ ගිය කණ්ඩායමක් අහලා. ඇහුවට පස්සේ මේ කියලා තියෙනවා ඒක එහෙම එකක් තියෙනවා. හොරකම් කරන්නට වෙලේ දන් දෙන එක අමාරුයි. හරියට කරදරයි. ඒ නිසා නටන කකුල ගෙජ්ජි කපන හොරකම හරි ලේසි. මමත් කරලා තියෙනවා මන් දාන්න. වරකම රෙඩි හරි මම අරුයි දන් දෙන එක. සීල් කඩනවට වැඩිය හරි මම අරුයි සීල් රකින්න එක. හිත පිසු කිල්නට වැඩිය හරි මම අරුයි භාවනා කරන එක. ඉතින් ආනන්ද ස්වාමී වහන්සේ ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා ඒකනම් ඇත්ත තමයි. හොඳ වැඩ කරන්න ගියාම මේ පෞසිද්ධ වෙන හැබැයි විපස්සනාවට මේක නෑයි කියලා. ඒ පත්‍රේ වාර්තාවේ දාලා තියෙන්නේ මේ ධම්මජීව හඳු ගියයි කියලා. ඇත්තටම මම නෙවෙයි ගියේ කේමනන්ද සාංශි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් කට්ටි ටෙලිෆෝන් කර කර අහනවා මේම ඒ බලංගොඩ සාංශි ඔබ හන්දට කිව්වද කියලා මම කතාවත් ඇත්ත කියලා තියෙන හැබැයි මට නෙවෙයි විපස්සනාල විතරක් කිසිම මාර බල වේගයක් නැහැ. කිසිම තැනක හුලඟක්වත් හැප්පෙන්නේ නැහැ. හැබැයි ඒක ක්‍රමයේ අල්ලගන්න තේරුම් ගන්න කල්යන්. මොකද අපි මේ පව් අසාගෙන එහෙම නැත්තම් දුර්වල කණ්ඩික වසා ගන්න තමයි දරුවන්ට උගන්වන්නේ. එහෙම නැත්තම් රූපලාවන්‍ය කරන්න තමයි සල්ලි වියදම් කරන්න. ජනමාධ්‍යට කීයක් හරි දීලා ජනප්‍රිය වෙන්න තමයි දඟලන්නේ. ඒ මොනවා කෙරුවක්වත් නූපන්න කුසල් නොඉපදීමේ වැඩක් වෙන්නේත් නැහැ. උපන්න කුසල් කිවීමක් වෙන්නේත් නැහැ. ඒ වෙනුවට ඒ කටයුතු කරන්න යනවනම් බුදුරජාණන්සේ සඳහන් කරන දවසක මේ ජීවිතේදීම ජීවිත පරිවර්තනයක් හරහා භාවිත චිත්ත භාවිත සීල භාවිත ප්‍රඥා අනුව මේක නඩ දෙනවා ශාසනය කරා මම ඉතින් ගොඩාක් පව් තිබුණ ජීවිතේ මම ඊට වඩා වතාගෙන යන විදිහට පිංකම් කරාට පස්සේ මට දැන් ඒක විනෝදාංශයක් වෙලා තියෙනවා විශේෂයෙන් මේකට එන්න හේතුව ඒ වාගේ සත්පුරුෂය හම්බෙන්න පටන් ගන්නවා ඒකට ගැළපෙන ධර්ම කොටස් මේ ත්‍රිපිටකයේම පොත් ඇස්සේ තිබිලා තේරෙන්න පටන් ගන්නවා පව් කාලයට ගල් ගැහිමක් නෙමෙයි සිද්ධ වෙන්නේ වැරද්ද ප්‍රමාණ කරන්න ඕනේ. වැරද්ද ප්‍රමාණ කරන්න අපි සබ්‍රක්‍මචාරින් වහන්සලත් එක්ක ඉන්න ඕනේ. සබ්‍රක්‍මචාරින් වහන්සලා තමයි අපිට පෙන්වලා දෙන්නේ. වැරද්ද පෙන්වනකොට යාට දොස් කියනවා වෙනුවට මේක මම දැනගෙන ප්‍රමාණ කරන්න ඕනේ කියලා ඒ අහිංසකකම ඒ නියතමානී ගතියට ත්‍රිපිටකයේ කටපාඩම් කරන්න ඕනේ නෑ. අරණ්‍ය ගත වෙලා පැවිදි වෙන්න ඕනෙත් නෑ. දසපාරමිතානම් ඕනද නැද්ද කියන මට සපේලා කියන්න බෑ හැබැයි මේ ශිල්පේ අල්ලගත්තොත් දැන් පටන් ගන්න පුළුවන්.
තමන් ළඟ තියෙන අඩුපාඩුකම් ටික කණ්ණාඩියකින් මූණ බල්ලා වගේ අපිට මේ සබ්‍රක්‍මචාරින් වහන්සේලා තින්නකොට තමයි පේරෙන්නේ. භවනා කරන්න වාඩි වුණාට පස්සේ තමයි තේරෙන්නේ. කිසිවක් නොකර එහෙම ඇවිදිනකොට තමයි තේරෙන්නේ. ඒ වෙනුවට අපි නානා ප්‍රකාර දේවල් ඔළුවේ දාගෙන වදාගෙන ජීවත් වුණාට මේකට උත්තරේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා ලෝණඵල සූත්‍රයේදී සර්වච්ඡන්ස පින්න මේක ජීවිතයේ තුරදීම මේ ජීවිත පරිවර්තනයේ වෙලා මට දැන් මේක අයින් කරන්න පුළුවන් කියන විශ්වාසය ඇති වෙනවා. ඊට පස්සේ ජීවිතේ කොහොමඩක්වත් පූජාහාරය චෛත්‍යයක් වගේ. එහෙම නැත්නම් පූජනීය වන්දනීය ජීවිතයක්. මොකද යාම දන්නවා මම හිටියේ මෙතන මෙන්න සීල සමාධි ප්‍රඥා හරහා භාවිත චිත්ත භාවිත සීල භාවිත ප්‍රඥා හරහා මේ අපමාන මානසක් දරා ගන්න බැරි මනසක් විපුලීන චේතසහ මහා විපුල චේතාවක් ඇති වෙනවා. ඒක තරුවක් chance සඳහන් කරනවා කන්දක් උඩට ගිහිල්ලා හග්ගිඩියක් පිමිට පිම්බා වගේ සද්ද පැතිරෙන දිශාව සීමාවක් නැහැ. අර ගංගෙදරක පල්ලෙහා සානුවක ඉඳලා පිඹිනා වගේ නෙවෙයි කන්දක් උඩට යන්නේ. ඉතින් මේ ජීවිත පරිත්‍යාගයට කැමැති කෙනා ඒ බුක් කීපින් තමයි ඔය කතම් බෝතස්ස මේ රත්ින් දිවා වීතිපතන් තීති පබ්බජිතේන අභින්නම් පච්චවෙකි තබ්බා. එහෙම නැත්නම් අපි මේ ගංජ ටිකක් ගහලා අරක්කු ටිකක් බීලා මත් වෙලා මදීර ප්‍රමාදයට හේතුලා මෙව වසංගන ජීවත් වෙන්න පටන් ගත්තොත් ඉතින් වෙන්නේ තව දුරටත් අරක වැඩි යනවා. ඒක නිසා මදය ප්‍රමාදයට හේතු වෙන මත්ෙන් වගේම තමයි භාවනා නොකරන හැම වෙලාවම අපි ඉන්නේ ප්‍රමාදේ. භාවනා නොකරන හැම වෙලාවම අපි ඉන්නේ මදේක. ඒ නිසා මේ හැම වෙලාවම එළඹ සිටි සීය අර කතම් බූතස්ස රත්ින් දිවා වීචපතන් තීති කියලා බලනකොට තමයි තේරෙනවනේ මේ දෙකම මට සමාන ඩ්‍රින්තියි. මම කොයි එකද සමාදම් වෙන්නේ? පටන් ගන්නකොට ඉතාලම දුර්වලයි අපි. ඉතාලම පශ්චාත්තාප වෙනසුලි. නමුත් ටික ගැම්මල්ලා ගතට පස්සේ අලුතෙන් බයිසිකලක් පදින පුරුදු වෙන කෙනෙක් වගේ අමාරුවෙන් කොහොම හරි පොල්ලාසෙන් කකුල දාලා හරි ගමන පොඩි උම් බයිසිකල පදින පුරුදු වෙන. ඒකේ පුරුදු වුණාට පස්සේ ඌගේ වෙට්ටු දාලා යන එක එච්චර අමාරු නෑ. ඉතින් ඒකේ ප්‍රධාන බලමුළුව තමයි පබ්බජිතය. වැඩිදා. එයාගේ එකක ඇතැල්ලා ඉන්නේ අර්ථයෙන් මේ සීමාකාරී කටයුතු ටික ඒක සංකීර්ණ කරගත්තට කවුරුත් වයි කියන්නේ නැහැ. තමන් කන්නඩියක් ඉස්සරහට ගිහිල්ලා මූණ බලන්න වගේ කරන දේ පසු ප්‍රතිඵල. ඒකේ වඩාත්ම හොඳට තේරෙන්නේ භාවනාවෙන්දී හිත පිට ගියාම මම වැඩ ගන්න හැටි. ඒක තමයි රෙසිලියන්ස් කියන්නේ. අන්න ඒක හදා ගන්න පුළුවන් වුණා නම් එහෙම හදන පිරිසක් ළඟ හිටියත් පින් සිත් වෙනවා කියලා ලොකු සංසි කියනවා. වැඩ නොකිරුවට කමක් නැහැ. වැඩ කරන පිරිසක් ළඟ හිටියත් පින් සිත් වෙනවා. ඒ මොකද හේතුව ඉන්නත් හිත දෙන්නේ නැහැ. ඒම් පිසල්ලක ඉන්නේ හිත දෙන්නේ නැහැ. මයිකල් ජැක්සන් බලන්න යන්න හිතෙනවා. කානිවල් බලන්න යන්න හිතෙනවා. අර සම්දර්ශනේ බලන්න යන්න හිතෙනවා. අර සම්භාෂණේ බලන්න යන්න හිතෙනවා. වරෙන් මචං ආමෝදේ නාන්න යන්න ඔච්චර තමයි කතාව. අපි දැන් කියනවා මචං ගියොත් අම්මා තලාවී මට. අපි යන්නේ නැහැ. අපි දැන් අපි මෙහෙම ජීවිතයක් ගත කරනවා කියලා පැත්තකට වුණොත් ඒක කල හැක්කක්. ඒ කල හැකි බවට අපි සිවුර පුරවගෙන ඉන්නේ අපේ අතර ප්‍රකාශ කරලා ඉන්නේ දැන්. මෙහෙම කරන උපාසක මහතුරු බැලුවත් උපාසක මහතුරුත් මේ මෙහෙ එනකොට ගෙදර මිනිස්සු කොච්චර තීරුම් අරගන්නේ නේ. කෙසේ නමුත් ඒක කෙරුවට පස්සේ ඒක දිගට පවත්වන්න වැඩි තමයි බුක් කීපින්. පොත් තැබීම කියලා කියනවා කතම් බූතස්ස මේ රත්ින් දිවා වීතිපතන් තීති පබ්බජිතේන අභින්නම් පච්චවේකිතබ්බා. කතන්නකෝ කච්චිනකෝ මේ ශුඤ්ඤාගාරේ අබිරමාමේති පබ්බජිතේන අභින්නම් පච්චවේකිතබ්බා. මම ගමද කැමැති, නගරෙද කැමැති, රාජධානියද කැමැති, නැත්තම් ශුඤ්ඤාගාරේ. ඉතී ශුඤ්ඤාගාරේ තබා ගමට යන කෙනා, නගරෙට යන කෙනා, රාජධානියට යන කෙනා සරුවචනාංශේ සඳහන් කරනවා මම මේ පස්ස දැම්මේ ලස්සන කැලේකට නේද? ඒකේ තියෙන වාතයේ විජන වාතයේ නේද? ඒකේ තියෙන වතුර පිරිසිදු වතුර නේද? මම මේ මොනවා වලාන ඉදිරියට ගියත් පස්ස හැරෙබ්බේ කැලේට නේද කියන එක ඒ කෙනාට තේරෙනවා නම් මේ නගරෙට ගිහිල්ලා ලබන දේ මේ අතහරින දේත් ගත්තොත් ඔය පිරිසිදු වාතයේ ජලය කොහෙන්වත්ම ගන්න බෑ. ඔක්කොම දූෂණ වෙලා ඉවරයි දැන්. ඒ නිසා පිරිසිදු වාතයේ ජීවත් වෙන විජන වාතය කියලා සරුවචන් සඳහන් කවුරුත් ප්‍රාසස කරපු වාතයක් නෙවෙයි මේකේ තියෙන්නේ. මේ තියෙන්නේ පිරිසිදු වාතය. ඉතින් ඒක අමතක කරලා මේ මොකද්ද මේ හදන්න.
ඒ නිසා ශූන්‍යඝාර අභිරමණය කියලා කියන්නේ හුද්දකලාව. එහෙම නැත්නම් සාසන සම්පත්තිය. එහෙම නැත්නම් සතුට විස්රාම. ඉතින් අද කවුරු හරි මිනිමෙරුවට පස්සේ දඬුවම් දීලා එල්ලල මරණකම් ශූන්‍යඝාරය ඇතුළට දාපුවාම අර මනුස්සයාට මල ගෙදරයි එක මල ගෙදරක නැත්තම් මරණ දඬුවම වෙනකොට තමයි අද ශූන්‍යඝාරය තියෙන්නේ. ඒ කරුල කාමරේට දාලා වහනවා. වැහුවට පස්සේ අරු දවස් 7 යනකොට වැලි ගෝණියක් ඇදලා වගේ ගන්න වෙන්නේ එළියට. මොකද ශූන්‍යඝාරේ ඉන්නකම් බඩ දනවා, පපුව දනවා, තව දවස් 7න් මරණමාව, 6න් මරණමාව, 5න් මරණමාව කියලා දානවා. ඒ වගේ තමයි මේ කාම භෝගයට ඇදපු එක නා ශූන්‍යඝාරට දාපුවාම මරණ දනුවමක් දීලා කරුල කාමරේට දැම්මා වගේ. නමුත් භාවනා කරන එක නන්නම් කරුල කාට දාපුවාම ඇන්නෑවේ මම මැරෙයි කියලා නෝ ඉබ්බා වතුර දානකොට. ඒ වගේ කෙනා ශූන්‍යඝාරෙමයි හොයන්නේ. ඒක නිසා උපසම්පදා මාළකයේදී සරුවත්තන්සේ සඳහන් කරනවා කරණීය අකරණීය වෙනකොට උඹ ශූන්‍යාගාරයේ අභිරමණය කරපන් හැබැයි වචනකින් කියන්නත් එපා ඒකත් උත්තරී මිනිස් ධන ප්‍රකාශයකට වැටලා ආපත්‍ය සිද්ධ වෙනවා මෙතන කියලා දෙනවා කච්චිනකෝමේ මේ කතම් කච්චිනකෝමේ ශුන්‍යාගාරයේ අභිරමාමීති පබ්බජිතේන අබින්නම් පච්චවෙක්කේ තන නිතරම කල්පනා කරන්න ඕනේ මම ශුන්‍යාගාරයේ අභිරමණය කිය. හැබැයි කාටට කිව්වොත් ඔයා හරි සෞත්තු විදිහ උගුල්ල මේ ගමේ හාමුදුරුවනේ අපිද අපි ඇවිල්ලා අරන්නේ අපි ශුන්‍යාගාරයේ ඉන්නේ කියලා පැහැය වෙන්න ගිය ගමන් උත්තරම සතරමකට අවු වෙනවා. ඒ නිසා කරපන් කියා පහන් දෙපා. ගුණ වඩබන් ගුණ වසාගෙන ජීවත්වය. මොදේ තීරුම් අරගන්න ඕනේ මේ ශුන්‍යකාර ජීවිතය කියන එක අනික හැම දෙයක්ම ලෝකේ ඇඩ්වර්ටයිස්මන්ට් අර බිස්නස් විකුණන එකමනේ කරන්නේ. මේක විකුණන්න බෑ. මේ ඇඩ්වර්ටයිස් කරන්නත් බෑ. මොදේ ඒක මේ ඇඩ්වර්ටයිස් කරාට එන්නේ නැහැ. ඒකට තියෙන වමනා තියෙන එක න දැනගන්නවා. වමට සිග්නල් දාලා ලකුණ කපලා කැලියට යන එකයි තියෙන්නේ. අපමණ සිග්නල් දාගෙන යනවා කට්ටිය හිට යන්නේ ඇරලා යන ගමන් ටක් ගාලා දකුණු කැපුවා ගියා. එතකොට මේ බයිලත් එක මොන දෙයක් කරන්නේ? හැම පැත්තෙන් පිටිපස්සෙන් එළවනවා. ඒ කියන්නේ අපි දැනගන්න ඕනේ ලදරත වෙලාවේ ශුන්‍යකාර අභිරමණය කරන හැබැයි ඒක වචනකින් හරි කියවුනොත්. ඔයගොල්ලෝ ඇවිල්ලා මෙහෙමයි ඔයගොල්ලෝ ඇවිල්ලා සමාජශීලී ඔයගොල්ලෝ කුලයා කරේ ගණයා කරේ බැඳලා ඉන්නේ මම නන්නේ. මම නම් ඇවිල්ලා ශුන්‍යකාරේ ඉන්නේ කියලා. කියා බෑවොත් ඉතින් අපේ මැදින් පාර මැදින් ප්‍රතිපදවන කම්බේ ඇවිදින්න වගේ ඉන්න බය. ශුන්‍යකාරයේ අභිරමණය තමයි. ඒකට කතම් බූතස මේ රත්ින් දිවා කියන එකත් බලපන්න මම කොහොමද මගේ දිවා රාත්‍රි වීටි චිත්ත පවතින්නේ. ශුන්‍යකාරය උනා හොඳයි. හැබැයි ඒක කෙරුවට කාටවත් ඉඟි කරන්න හෝ අත්ුක්කංජන පරමම්බනේ නේන විදිහට වචන කතා කරන්න යන්න එපා. කෙරුවොත් ගුණේ නුගුණයක් බාඩපත් වෙනවා. ගුණේ නුගුණයක් බාඩපත් වෙනවා. තව කෙනෙකුට චිත්ත පීඩාවක් එනවා. ඉතින් ඒ නිසා ඒ ගුණේ වඩන ගමන් කාටවත් නොදැනෙන්න වඩනවා කියන එක වෙන්නමම ශිල්පයක්. ලොකු සංහසේ යෝගාවචර මේ විවස්ථාලියලා තිනවා හැම ගුණයක්ම වඩන්න. කාටවත් අඟවන්න යන්න එපා. කාඩවත් එක අඟවන්න යන්න එපා. ඒකෙදි මේ හරිදම ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ මතක් කරා ඔය මේ දුටුගමන අරණේ සීන දුටුගමන විශ්‍රාම ශාලාව තියෙන පොළොන අනුරාධපුරේ අන්න ඒකේක දස පින්කමකට ගිය වෙලාවේ මේ එතන පොඩි තිබුණ පුංචි මේ කොටක් තිබුණා පෙරණි එකක් හරිදම සංචිතන එක වෙන්න ඇති කියලා එතන ඉඳලා තිනවා වයසක හාමුදුරු කෙනෙක් සද්දාතිස්ස රජුරෝයන් කාට මේ හම්දරෝ හරිම විවේකයි. විවේකීව ඉන්නවා මේ බොම ගුණවත් සිල්වත්. එතකොට ඒ රජුරුවන්ගේ පුරුද්දක් තිබුණලු රජුරුව පෙරහැරෙන් යම්කේ තැනකට ගියොත් ඒ යන්නේ රහතන් වහන්සේ නමක් ඉන්න තැනට ඊට පස්සේ දවසින්ලා ඒක රාජකීය පන්සලක් විදියට රජමහා විහාරයක් විදියට කරලා රජුරුවේ දිගටම භාණ්ඩාගාරයෙන් ගෙවනවලු. ඉතින් අර මේතන ලොකු හම්දරොත් එක පොඩි හම්දර කෙනෙක් ඉඳලා තියෙනවා. පොඩි හාමුදුරුව දැක්කලු රජුරෝ අපේ පන්තල දිහාට එනවා. පොඩි හාමුදුරන්ට එහෙන ජොලි. ගිහිල්ලා ලොකු හාමුදුරන් කියවලු අද්ද වැඩේ හරි මේ සද්දාචිත්‍ර රජුරෝ වඩිනවා. ලොකු කොහෙද එන්නේ කොහෙද බලපං කියලා
පිටිපැත්ත පැත්තෙන් එළියට ගිහිල්ලා සිවුර ගලවලා දාලා අnderi නැදගෙන පිටියේ පිස්සෙක් වගේ ඇඳ ඇඳ හිටියලු බිම. රජුර ඇහවලු පණිවිඩ ජීවිත කරන මේ හාමුදුරුව තහතන් වංශ කිව්වේ කියලා. ඔව්ෝ යාද පිස්සුනේ මේ පිටියේ වැල්ලිවෙම අකුරු ඇඳ ඇඳ ඉන්නේ තන්දනේ විතරයි. පිස්සු හරව ගන්න කිව්වලු පෙරහැර. දැන් පෙරහැර ආපහු යන්න පොඩි හාමුදුරන්ගේ බඩේ පිටතර වත්මන තරමට තද වෙලා බැන්නලු කියලා ලොකු හාමුදුරන්න මගුලක් කරනවා මැරෙන්නෙත් නැ නා කියලා මැරුණාට පස්සේ අපිටත් කන්න නැ මේ මොකද්ද කරන්නේ කියලා ලොකු හාමුදුර මොකද කියලා ඒ ලොකු හාමුදුර අර රජුරෝ මෙච්චර ඉන්න ආවේ මේ ගේ ළඟට ඇවිල්ලා හරවලා ගියානේ ඔබ හන්ති කරපු වැඩේ බලන්නකෝ මේ එළියට ගිහිල්ලා මේ පිස්සෙක් වගේ හිටියයි කියලා හා ඒ ලොකු හාමුදුර මොනවක්ද කියන්නේ නැතිලු දවස් හතක් ඊට පස්සේ ලොකු හාමුදුර අපවත් වුණා අපතුනන් පස්සේ රට්ටු සලකනවා රජුරෝ දන්නේ නැති වුණා. රට්ටු විදහාට චිතකයක් හදලා මේ හාමුදුරු ගිනියෙන් නඩනු මිනි පිටි උසන් බැලු. අදිෂ්ඨාන ශක්තිය. ඉතින් පොඩි හාමුදුරන් අර දවස් 7 ඇතුළත ලොකු හාමුදුරු කීදී බලු මේ මම නැති වෙච්ච දවසක රජුරෝ අත ගහනකම් පෙට්ටිය උසන්න හම්බෙන්නේ නැහැ කියේ. ඉතින් පොඩි හාමුදුරු කියන්නේ නැතුව ඉඳලා අන්තිමන කිව්වලු ඕක උසන්න හම්බෙන්නේ නැහැ. මේ රජුරණ පණිඩයක් කරින්න රජුර අත ගැහුවොත් පෙට්ටිය උසන්න පුළුවන් කියලා. පස්සේ රජුර අර විදිහට පෙරහැර කදාන ඇවිල්ලා චිතකෙට අත තිබ්බට පස්සේ මේ දේහෙට අත තිබ්බට පස්සේ ආධානේ සිද්ධ වුණා. ඉතිකට ඔක්කොම දැනගත්තල මේ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ තමක් නමක් තමයි. නමුත් ඒක එලිවෙන්න ඇරිය අපත් වුණාට පස්සේ. අර පොඩි හාමුදුරුවත් දන්නේ නැහැ. පොඩි හාමුදුරුවෝ දන්නවා සිල්වන්තයි ගුණවන්තයි කියලා. හැබැයි මේ ස්වාමීන් වහන්සේ විකාරයක් කරනවා. රජ්ජුරෝ වරදොල රජ්ජුරෝ දැනගත්තොත් රහතන් වහන්සේ නමක් කියලා කරදරයි. ඉතින් ඒක නිසා ඒ විවිකයට කැමතියි. ශුන්‍යගාරයට කැමතියි. හැබැයි කාට ඔකතේ කියපන්න යන්නේපා. දැනගත්තොත් කවුරු හරි ඒක මොන විදිහින් හරි අවුල් කරලා දාගන්න. මොකද තමන්ගේ ශුන්‍යගාරය කැමතර හරි බාදයි. තව කෙනෙක් ඒක දැනගෙන ඒකට ලාභ සත්කාර දෙන්න පටන් අරගත්තා. ඉන්සාව ගුණ වඩන්න ඕනේ. භික්ෂුවක් ගුණ වඩන්න ඕනේ. හැබැයි ගුණ වසාගෙන ජීවත් වෙන්නේ ඒකට අපි කියනවා නිහතමානීකම කියලා. නැත්නම් අහිංසකකම කියලා. ඒ අහිංසකකමක් හෝ නිහතමානීකමක් ගන්න බෑ සදාචාරවාදියාට. සදාචාරවාදියා හැම වෙලාවෙම අනුන් තමන් මැන කප කර කර විවේචනය කර කර ජීවත් වෙන කෙනෙක්. නමුත් ඒක නම් සීලේ මට්ටමට සදාචාරය යම් ප්‍රමාණයක් උදව් කරනවා. සමාධියටත් යම් ප්‍රමාණයක් උදව් කරනවා ඊට පස්සේ සදාචාරවාදී කරදරයක් වෙනවා විපස්සනාවට හරියටම අරමුණ මෙනෙහි කරමින් අරමුණ වශී කරගත්තට ඉබේ මෙනෙහි නොකර යන්න පුළුවන් වෙලා වෙනකොට මෙනෙහි නොකර භාවනා කරන තරම් යෝනිසමංචකාරයක් නැත්තම් සෙල්ලක්කාරකමක් නැත්තම් අර මෙනෙහි කිරීමම ඉදිරි භාවනාවට බාධාවක් වෙනවා දෙකින්සම මෙනෙහි කිරීම කියන එක සීමිත වටිනකමක් ඇති එක. අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්න. ආධුනික විශේෂයෙන් පාවිච්චි කරන්න. නමුත් යම් දවසක භාවනාව අනායාසව වෙන්න පටන් ගත්තොත් මෙනෙහි නොකර යන්න පුළුවන් ඒක උත්සාහ කරලා බලන්න ඕනේ. සදාචාරවාදීර කවදාකවත් කරන්න බෑ. එය ඒක මෙනෙහි කර කර ඉන්නවා. ඒ කියන්නේ මෙනෙහි කිරීමමයි භාවනාව කියන්නේ. දේනසා හරියට තැනට ගිහිල්ලා ඒක නොකර ඉඳනම් මේ භාවනාව ප්‍රත්‍යක්ෂ කිරීමේ ප්‍රත්‍යක්ෂණය කිරීමේ අද්දුට ප්‍රත්‍යක්ෂය දැනගැනීමේ ආසාව තියෙනවා. එනිසා ඉතින් යනකොට අතාරිනවා. ඒ වගේම මේ අපි හැදිලා තියෙන යම් සංස්කෘතියකනේ. ඒ සංස්කෘතිය අපිට උගන්වලද හොඳ නරක ටිකක් තියෙනවා. සදාචාරය කියනවා අපි සංස්කෘතිය ඕක අරගෙන යන්න බෑ නිවනට. ඔකේ ඒක තැනකට ගියාට පස්සේ හැලෙනවා ඒ චිත්ත විසුද්ධියකදී ඊට පස්සේ චිත්ත විසුද්ධිය නැත්නම් ආයෙත් අපි සදාචාරය කරු කරන්න ඕනේ. ආයෙසරයක් යන්න ඕනේ නැත්නම් ඔහොමම ගිහිල්ලා බලන්න ඕනේ. අපි මේ සිංහල බුද්ධ ආගම කියලා ඔළුවේ තියාගෙන ඉන්න එක. එහෙම නැත්නම් මේ මම විතරයි දන්නේ අනික කොල දන්නේ නැහැ කියලා තියෙන මේ අසපුරුෂ ගති යම් මට්ටමකට යනකම් අපිට බලපාන. එතනින් එහාට ගියාට පස්සේ ගෝයන් කැපුවට පස්සේ හරකුණ්ඩේ අඬ දෙන්න ඕනේ. ඇති නිසිින්ද කන්න. ඒ වෙලාවටත් ගෝයන් කපල නැති කුඹර කන්න වගේ වනාතෙම ඉලවන්න ඕනේ හරක්. ඒක බුදුරජාණන්සේ ඉලි කළා දීලා තියෙනවා. ඒක නිසා අපි ඒ ශුන්‍යකාරය අභිරමණය කරනවා කාටවත් කියන්න යන්නේ.
පුළුවන් තරම් ජීවිතය ගත කරන්නේ ශූන්‍යකාට බරව. හැබැයි එහෙම කරන්නේ නැති එකනට දොස් කියන්නේ යන්නේත් නැහැ. අන්නේ විදිහට මේ දේ පාවිච්චි කරන්න ඕනේ කොතනද නැද්ද? එහෙම නැත්නම් උපසම්පදා මාළේ කියලා දෙන මේ කරණීය අකරණීය ටික ඒක ගියත්තන් දෙච්චර එක හඳුනාගීමකින් නෙවෙයි මම මේ කතා කරන්නේ. මේ කරණීය අකරණීය ටිකේදී මේක කියවනකොට මම පැවිදි වෙන්න ඉස්සලා මේ සූත්‍රය මට අපිට මහත්ති කියලා දුන්නා. පැවිදුණාට පස්සේ උපසම්පදා මාළේකදී මේ ටික කියවනවා. කියවනකොට මම දැන් එක තැනක් කියනවා මේ කච්චින කොමේ සුඤ්ඤාගාරය අබිරමාමීති. උපසම්පදා මාළේ කියන එක කිව්වොත් ඇඟෙන්ද අර අන්තිම අන්තිම මට්ටමේ අපි ඊගාවට කියන්න හදන මේ පස්චිමේ යාමේ තමන්ගේ තියෙන ಗುಣ ධර්ම ටික පස්චිම කාලේ කලින් හෙලිදරව් කෙරුවොත් ඒක තමයි 10 වෙනි එකට ඉන්නේ ඔය මේ දස ධම්ම සූත්‍රයේ හෙලිදරව් කිරීමේ ඔලමුලකමට වැඩෙනවා. එනිසා ಗುಣ වඩන ගමන් ಗುಣ වසහාගෙන ජීවත් වෙන්න ඕනේ. හැබැයි අපි කවුරු හරි එම වසහාගෙන ගුණයත් වැඩුවත් ඒ සුවඳ අල්ලන්න පුළුවන්. ඒ සුවඳ අල්ලන්න පුළුවන්. ඒක පොඩි ළමයටත් පුළුවන්. මිත්‍යා දෘෂ්ටිකට පුළුවන්. ඒ ඉපි සුවඳ දිගේ තමයි අපි යන්නේ. ගොඩාක් කල් යනවා යා මේ ඔනු ගුණේද රකින්න කියලා දැනගන්න ජීවිත පරිශීලනෙන් ඉන්න ඕන. ලොකු සංහංශය අසුර කරනකොට පුරේ පණ්ඩිත සංහංශය අසුර කරනර මගේ අත් දෙක මැදිවට නල්ලලේ තැහක් තියාගෙන බලන්න හිටියේ. මේ ගුණවතුන් මේ උත්තමයන් වහන්සේලා ගත ගන්න හැම වෙලාවෙම කරන හැම වැඩකදීම ආදර්ශයක් තියෙනවා. මගේ තියෙන කලබල ගතියත් එක්ක බලනකොට පුදුමාකාර චරිත දෙකක්. ඔබ දැකීමේ මා පිංකල බව හැඟුනි. ඉව දැකින්න හම්බුණත් ඇති ඉදිරි පිටයි නැටි පිටයි හැම වෙලාවෙම ගත කරන්නේ ආදර්ශ චරිත. ඉතින් මං කව ලොකු දාන්දිට ඕකනම් මල වාතයක් ස්වාමීන් වහන්සේ මට ඒ භාවනා කරන වෙලාව නම් ඉන්න පුළුවන්. අනික් වෙලාවේ නටලා කියලා ඉන්න ඕනේ. නඟලලා කියලා ඉන්න ඕනේ. ඒක නිසා මේ ඔබ වහන්සේ කොහොම මේ කරුණවත් දන්නේ. ඊට පස්සේ කිව්වා නම අපි භාවනා කරලා නිවන් දකින්නවා කියන එක වෙනම දෙයක්. අපි මැරලා ගියාට පස්සේ ඉතුරු වෙන ආදර්ශය මොකක්ද කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. දිනපතා නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ. මරණ ඉවරුණාට පස්සේ අසවල් ජාති පුද්ගලික මේක ජීවත් වුණා. ඒ මනසේ ගත කර ජීවනයේ පෙන්වන්න තිබුණ ජීවන සංගණය භූමිකාව මේකයි කියන එක නිතර කල්පනා කරන්න කියලා. ඒක තමයි මේ කතම් භූතස්සමේ රත්ති දිවා වීචපතන්ති. ඒක නේ තමන්ගේ සාසනයම නෙවෙයි. සෑහෙන දුරට බලන්න ඕනේ මේක බලාගෙන හැඩ ගැහෙන කෙනෙක් ඉන්න පැවිද්දා කියන්නේ එහෙම කෙනෙක්. ඒ නිසා පැවිද්දත් නිවිච්ච සංසිත කෙනෙක් වෙන අතර අසූදුට්ටවන්ට නිමී මාතනසිය මක්කද කරන විදිහට ගත කරන්න ගියොත් අපි පැවිදි වීමේ අතිරේක ලාභ ලබනවා. එහෙම නැතුව අපි කොහොම ගත කරුවත් එකයි අපි මේ ජීවිතේ ජය ගන්න ඕනේ. ජීවිතේ සැප විතරක් ලබන්න ඕනේ. යසස විතරක් ලබන්න ඕනේ කියන පැත්තට ගියොත් අපිට අශ්ලෝක ධර්මේ කම්පා නොවීමේ තියෙන අර තලතුණකම කරගන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා ගුණ වඩන ගමන් මේ විදිහට ගුණ වසාගෙන ජීවත් වෙන්න ගියොත් මේ තේරවාදයේ අවුරුදු 2600ක් මේ දක්වා අපිට ඇවිල්ලා තියෙනවා. ඉස්පිල්ල පාපිල්ලක්වත් අඩුපාඩුවක් නැතුව ඉදිරියට ගෙන යෑමේදී අපට අර දීපංකර පාදමූලයේ ඒ තාපසය වැටෙනවා වගේ කියන්න පුළුවන්. ශාසනය තව පොඩ්ඩක් මගේ පිටකොන්දොඩින් එහා පැත්තට යේවා මඩ පාග ගන්න නැතුව සරුවච්චංශය වඩනවා වගේ අපිට ජීවිත පරිත්‍යාග කරන්න පුළුවන්. ඒ පරිත්‍යාගයේ හැම සතිවර්ණ චිත්තක්ෂණයකම වෙනවා. අප්‍රමාද වෙන හැම චිත්තක්ෂණයකම වෙනවා. ඒ නිසා තමන්ගේ ශාසනයත් බාහිර සාසන අධ්‍යක්ම් බලලා මේ කෙන යන වැඩපිළිවෙලේ සතිය ධාතුරටත් වර්ධනය කිරීමට අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කින් ප්‍රාර්ථනා වේ. ධර්ම දේශනාව මෙතෙන් නතර කරනවා. ශිරු දිනා වහන්තිලාට පාතක මාතුරුන්ට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමි.